Kini ni macam adik dah ni නමුදස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුදස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුදස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ සද්ධාවන්තේ කාරුණික සත්පුරුෂි පින්වත්නි දුබයි ශ්‍රීලංකාරාම භාවන මධ්‍යස්ථානී විසින් සෑමදිනාට සතිපතා ප්‍රධානී කරන ධර්මදානමය පින්කම. බුදුරජාණන් වහන්සේ කාලේන ධම්ම සාකච්චහා ඒතන් මංගල මුත්තමං කියන මංගල කාරණය දේශනාකොට වදාල සුදුසුකල්හි ධර්ම සාකච්ඡාව ධරම ශ්‍රවනේ ධර්ම දේශනාව මෙලව ශාන්තිය පරලව ශාන්ති අමාමහ නිවනින් පරම ශාන්තිය පිණස උපකාර වන ධරමයක් බව දේශනාකොට වදාල. එනිසා අපවත්වයි වදා අතිපූජනීය රේරුකානයේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විරචිත බෞද්ධයාගේ අත්පොත කියන ග්‍රන්තයෙන් සිද්ධ වෙන සිද්ධ කරන සද්ධර්ම සංග්‍රහය. කලින් වතාාවල දසපුුණයක් ක්‍රියා විස්තර කරන අවස්ථාවේ දානය, ශීලය භාවනාව සම්බන්ධව විස්තර විවරණ මේ පින්න තුල්ලා දැනගත්තා. අද හතරවැනි පුුණ්්‍යයක් ක්‍රියාවේ පටන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. අපචායන පුුණයක් ක්‍රියාව. ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තෝන්ට ගෞරුව කිරීම අපචායනය වයිසින්හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝය. ධාතු මහබෝ පෙතිපිළිම ආදිය ගරු කළ යුතු වස්තූහුය එතකට ගරු කළ යුතු පුද්ගලයෝ සිටිනවා ගරු ක යුතු වස්තු තිබෙනවා. වයිසින් අඩු තැනැත්තා විසින් වයිසින් වැඩි තැනත්තන්ට ගරු කළ යුතුය. වයස්ස ගුණේ යන දෙකින් ගුණය ප්‍රධාන බැවින්. වයසින් වැඩි තැනත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතුය. මෙහි ගුණේයයි කියනුවේ කුල දන්න තනතුරවාදිය නොව උපකාරහා ශීලයයි. එතකට බුදුරජාණන් වහන්සේ කතනнюු කතවේදී පු්ගලෝ දුල්ල බහොලෝ කශ්මිින් කළගුණ දන්න කළ ගුණ සලකන සත්පුරු සෙවෝලෝකෙ දුර්ල භයි කියලා දේශනා කොට වදාලා. එතකොට උපකාරය ඇත්තටම ගරු කළ යුතු දෙයක්ෙනෙ කෙනෙකොට උපකාර කරනකොට කිසිීම බලාපොරොත්තුක්. ලාබ්, සත්කාර, කීර්ති ප්‍රසංසා බලාපොරොත්තුවයක් නැතිව අඩුමතර්ම වචනයකින් හරි කෙනෙකුට උපකාර කරනවා නං ඒ උපකාර ලද තැනැත්තා ඒ උපකාර කළ තැනැත්තාට ගෞරව කළ යුතු වෙනවා ඒ තමයි සත්පුරුෂ ධර්මය මනුෂ්‍ය ධරමය. ඉළඟට ශීලය තමාට වඩා සීලයෙන් ගුණ නුවනින් නුසස් උතුමන් කෙරෙහි ගරු කිරීම සත්පුරුෂ ගුණයක් පණ්ඩිත ගුණයක් බෝධි සත්ව ගුණයක් බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මාපියන්ට ගරු කළ යුතුය. සිිල්වතුන්ට ශීලගුණේ නිසා ගරු කළ යුතුය. සීලගුණේ සියල්ලටම උසස් බැවින් පැවිදිූ දරුවාට ගිහි වූ මාපියන් විසින්න ගරු කළ යුතුය. දැන් කුලපුත්‍රේ ක්ශාසනයේ පැවිදුනායිම් පස්සේ පැවිදි වුණු දවසේම මෞපියන් දෙපල දනගහල වඳනවා. ඒ වඳින්නේ මෞපියන් දරුවාට සිද්ධ කල උපකාරවලටත් වඩා මෞපියන්ගේ ගුණේටත් වඩා එවගේ මවපියන්ගේ සිිල්වත්තාදී ගුණවලටත් වඩා මවපියන්ගේ වැඩිහිටිකමටත් වඩා දරුවාගේ සිිල්වත් ගුණවත්කම ශ්‍රේෂ්ඨ නිසා මව්පියෝ දරුවන්ට එමනැත්තම් පැවිදිූ දරුවාට වන්දනා කරනවා. එවගේම බ්‍රක්්මරාජවරු දෙවිවරු ඒගේ ඒවගේ ශ්‍රේෂ්ඨ සත්‍යෝ පවා දරුවන්ට පැවිදිවුණු ස්වාමින්න් වහන්සේලාට වන්දනා කරනවා. මේ පින්නතු ලාහලති න චක්‍රවති රජ්ජුරු. චක්‍රවත්ති රජුරුවෝ තමයි පින්වතුනි මනුලොව උසස්ම සැපවිදිින සත්ත්වයා නැත්ත මනුෂ්‍යයා. මේ චක්‍රවත්ති කෙනෙකුයි සම්මාසම් බුදුරජාණන් වහන්සේ නමකුයි එක අවස්ථාවේ මේ පොලෝතලි රැඳී සිටි නිනෑ එක ධර්මතාවයක්. මොකද. මහපොව කම්පා වෙනවා කියල සඳහන් වෙනවා. තැන් මතු බුද්ධහත්වය ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබන්න කලින්. සංක කියන ශක්‍රවත්ති රජ්ජුරුවෝ රාජධා නිියමනත්න් චක්‍රවත්ති රජ කෙනෙක් පහල වෙනවා ඒ දමදිව. ඒ කාලෙ. මේ සංක කියන චක්‍රවත්ති රජතුමාගේ අග්‍රපුරෝහිතතුමාගේ බැමිණියගේ කුසේ තමයි අජිත බෝධි සත්වයන් වහන්සේ පිලිසිඳ ගන්නේ. ඒ කාලෙ බ්‍රාහක්්මණ කුලය තමයි උසස් බවට පැමිණෙන්නේ. ශස්ත්‍රීය වංශය දෙවෙනි තැනට තමයි පැමිණේ. එතකට අපේ බෝධිත්වයන් වහන්සේ පහල වෙනකට ශස්ත්‍රය වංශය පළවෙනි තැනට තිබුණ බ්‍රාහ්ණ වංශය දෙවෙනි තැන තිබුණ. උසස්ම වංසයේ තමයි මහ බෝධි සත්වයන් වහන්සේලා පහල වෙන්නේ. ඒ කිසිම බේද බින්නතාවයක් නිසා නොවෙයි සත්ත්වයා නොෙ අදහස් ඇැති අය. එනිසා ඒ අදහස්වල්ට ගරු කිරීමක් වශය නුයි එවගේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි එහමනැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අඩු සිතක් එහමනත්ත අකුසල් සිතක් ඇතිකරගත්තොත් එය අහිත පිණිස දුක් පිණිස පවතින නිසා මහා බෝධිසත්වයන් වහන්සේලා උසස්ම වංශයේ තම ඒ කාලේ හැටියට පහල වෙන්නේ. එතින්ගේ මහබෝධි ත්වයන් වහන්සේ පහල වෙලා බුද්ධහත්වය ලැබවායි අනතුරුව ඒ සංක කියන චක්‍රවත්ති රජ්ජුරුවෝ බුද්ධ ශාසනය පැවිදි වෙනවා. අන්නේ අනුව තමයි ගුණය කියන කාරණය එවගේම පින කියන කාරණය සියල්ලම ශ්‍රේෂ්ඨ ගුණයට අටත්වෙනවා. අන්න නිසා කොපමන මව්පියන් ගුණවත් වනත් තමන්ගේ දරුවෙක් විද වුණනොත් අනිවාරයෙන් ඒ මව්පියෝ ඒ දරුවාට බඳනා කරනවා. ගරුකිරීම වනාහි කයින් ගරුකිරීමය වචනයෙන් ගරු කිරීමය සිතින් ගරු කිරීමයයි තුන්නාආකාර වේ. එතට ගරු කරන්නේ කයින් ගරු කරනවා වචනයෙන් ගරු කරනවා සිතින් ගරු කරනවා. ඒ ඒ මනුස්ස ජාතීන්ගේ චාරිත්‍රවල සැටියට හා ආගම්වල සැටියටද කයින් ගරු කරන්නාව ආකාරයෝ බොහෝවෙති. කයින් ගරු කරන ආකාර රාශයක් බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ඔබා පැහැම දෙනාට දේශනාකොට වදාල. පාවහන් හිස්වැසුම් කුඩ ඉවත්කිරීම. ය බුදුරජාණන් වහන්සේ පැවිදි අපට දේශනා කලතියනො විනේ පනවල තියෙනවා වැඩිහිටි ස්වාමීින් වහන්සේ නමක් ලඟින් පාවාන්දහාගෙන යන්නට එපා. ඒවගේම කුඩයි හෙළගෙන යන්නෙරිපා. ඒවගේම හිස්වැසුම් පළඳන්න ෑන ස්වාමින්න්ව හිස වසා පොරවාගෙන යන්නට එපා ආදී වශයෙන් වගේ විහාර බෝමලු ආදී විහාරස්ථාන භික්‍ෂන් වහන්සේලාට පවා පනවා වදාරල තිබෙනව පාහන් ගලවල හිස වසා පොරොවාගෙන සිටිනවනන් ඒ වයිවත් කරලා එවගේම කුඩ ආදිය පත්කුඩාආදිය මේ වයි ඉවත් කරලා විහාරයට ඇතුලන හැටියට බුදුරජාන්හන්සේ අනුදන වදාරලා තිබෙනවා. ඉලට හුනස්ටෙන් නැගී සිටීම වැඩි හිටියෙකුට ගුණවතෙකුට ගෞරවයක් තමයි තමන් ඉන්න ආසනෙන් නැගී සිටීම උසුන්වල නොහින්දීම වන්දනා කිරීම යනාදීන් බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍රමය නොෙක් කාගංවල ගරු කිරීමේ ක්‍රම රාශයක් තිබෙනවා. සමහරාගම්වල තිබෙනවා ඒ පූජ්ජ පක්ෂයට අදදෙක එකතු කරලා හිටගෙන වැන්දහම පූජ්ජ පක්ෂයත් අධදක එකතු කලා එකතු කරන්්ඩෝනේ ඒක ගරු කිරීමේ ක්‍රමයක් සමහර ආගම්වල. නමත් බුද්ධ සාසනය එහෙම ක්‍රම නැහැම ක්‍රම රාශියක් ඒ ආගංවල තියෙනවා. වැැඳීම යනු තමාගේ යටහත් බව ගරු කරන බව අවනත බව කීකරු බව දක්වන්නාවූ ක්‍රමයයි. එතවට වන්දනා කිරීම කියන්නේ දැන් බෞද්ධ වන්ධනා ක්‍රමය පසඟ පිහිටවල වන්දනා කිරීම නලල දෙවලමිට දෙදන කියන මේ පසඟ පිහිටවල වන්දනා කිරීම යටහත් බව ප්‍රකාශ කිරීමක්. ගරු කිරීමක් වගේ අවනත බව ප්‍රකාශ කිරීමක් කීකරු බව ප්‍රකාශ කිරීමක්. එය කාය වන්දනාවය වචීවන්දනාවය මනෝවන්දනාවයයි ත්‍රිබිද වේ. එතකොට කයින් වන්දනාව වචනයෙන් වන්දනාව සිතිං වන්දනාව කියල වන්දනාව කොටස් තුනකට බෙදෙනවා. හයින් වන්දනා කිරීම ආකාරයෝද බොහෝය. දෙත් එක්කොට ලය ඉදිරියේ තබා වැඳීම. එකටිකෙන ඇඳදි ලිබැඳීම කියලා. එක යන්නේ. දෙත් එක්කොට පපුුව ඉස්සරහට තියලා අත් දෙක එකතු කිරීම ඇදිලි බැඳීම ඒ වන්දනා ක්‍රමයන්. දෙයත් නලල මත තබාවැඳීමය එතකොට අත් දෙක නලල මත තබා එකතු කල්ලා වැඳීම දෙයත් හිස මත තබාවැඳීමය. දෙත් එක්කොට දකුණු දන බිම තබා වඳීමය. එතකොට එහෙමත් වන්දනා ක්‍රමයක් තියෙන දෙත් එකකල් එකතු කල්ලා දකුණු නමඩල බිම ගහලා වම් දනමඩ උත්සලලා දකුණු දනමණඩල බිම හල වදිනවා. සාමාන්‍යයගේ සූත්‍රවල සඳහන් කරනවා දක් නං ජානු මන්්ඩලං එකන දකුණුද ්‍රක්්මරාජවර ්‍රක්මෝ වදින් නෙහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල අර පසග පිහිටවල නෙේ බ්‍රක්්මියයන්ගේ සවභාවයක් කියල සඳහන් වෙනවා. දකුණු දනමඩල බිමෝබල බිමෑනල අධදකෙන් හිස මුදනේ තබා වන්දනා කරන ක්‍රමයක් ්‍රක්්මයන්ගගේ තියනවා කියල සඳහන් වෙන. දෙත් එක්ොට දෙදනම බිම තබා වඳීමය. එතකොට දන ගහලා අත්දක එකතු කල්ලා දෙද ධනබිම ඔබලා නැත්තන් දෙදන භූමියටට ඉස් පොළොවට ස්පර්ෂ වෙන විදිහට අත්දෙක එකතු කරලා වදනා කිරීම. දෙදන දෙයාත හිස කියන පස්තැන බිම තබාවැැඳීම යන මේවා කාය වන්දනාවෝය. රත්නත්ත්‍රයටවැැඳීමේදීතා උසස් වන්දනාවකින්වැැඳීමට යෝගගිය. බෞද්ධයන් විසින් රත්නත්‍රය වැැඳීමේදී පසඟ පිහිටුවා වැැඳීමේ ක්‍රමයෙන්ම වැැඳීම මැනවිී. තවට පසඟ පිහිටවල වැැඳීම තමයි බෞද්ධ්‍යයන්ගේ ශ්‍රේෂ්ඨම වන්දනාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවන්නේ ස්වාමින් වහන්සේ ආශිරුවාද කරනකොට දේශනා කරන්නේ අභිහිවාදන සීලිස්ස නිච්චං වදධහාපචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්හන්තිී, ආයු වන්නෝ සුකහං බලන් ඒ පළවෙනි ගාථාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. පළවෙනි ගාතාව. දීගහායු කුමාරයාට තමයි දේශනාකොට වදාලෙ දීගායු කුමාරය අරමණු කරගෙන. එතකොට ඊළඟ ගාථාව නං පසුකාලීන හදපු පාලි දන්න ආචාරයන් වහන්සේ නමක් හදපු ගාතාවක්. ආයු රාරෝග්‍ය සම්පත්ති, ආයුෂ ආරෝග්‍ය සම්පත්තියද සග්ග සම්පත්ති මේවෙච ස්වර්ග සම්පත්තියද අතුහෝ නි්බාන සම්පත්ති අනතුරුව නිර්වාණ සම්පත්තියද ඉමිනාතේ සමිජ්ජතු මෙන්න මේ සම්පත්තියෙන් ඔබට සමෘද වෙත්වා.ඇවිදිරතමයි ස්වාමින් වහන්සලා ශිරුවාද කරන්නේ. ඇතකට මුලින් කියන ගාතාව අභිවාදන සීලිස්ස කියන ගාථාවේ තේරුම මෙහෙමයි. අභිවාදන සීලිස්ස සිිල්වතුන්ට ගුණවතුන්ට අභිවාදන අභිවාදනය කියන්නේ පස්සඟ පිහිටුවල වදනා කිරීම. සිල්වතුන්ට ගුණවතුන්ට දෙදන දෙවලමිට නලල කියන පසඟ පිහිටවල වදනා කිරීමත් නිච්චං වද්්‍යාප චායනවත්තර මෙතැන බුද්ධාපචායිනෝ වැඩෝනේ නිච්චං බුද්ධාපචායිනෝ එකල සඳහන් කරන්නේ නිරන්තරෙන් වැඩිහිටියන්ට අපචායන ගරු කිරීම වන්දනා කිරීම සිද්ධ වෙන වන. සිල්වතුන්ට ගුණවතුන්ට පසඟ පිහිටුවල වන්දනා කිරීම. වැඩි හිටියන්ටඒවගේම ගුරුවරුන්ට නිරන්තරය ගරු කිරීම සිද්ධ වෙන වනන් ඒ ගැන වන්දනා කිරීම සසානිකුත් ගරු කිරීම. චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති. ධරම හතරක් වැඩෙනවා. ජීවිතේ. මොනවද ආයු වන්නෝ සුකහං බලං. ආයුෂ වැඩෙනවා ශරීර වරණය. ශරීර වරණය වැඩෙනවා එවගේම ශරීර සැපේ වැඩෙනවා එවගේම ශරීර බලය වැඩෙනවා මෙන්න මේ කියන ආයු වන්නෝ සුකහං බලන් කියන මෙන්න මේ ධරම හතර තමන්ගේ ජීවිතය තුළ වැඩෙනවා එදෝට පින්වත්න හිතන්න අපි සාමාන්‍යයෙන් එදිනිදා ප්‍රායෝගිකව හොඳට පසඟ පිහිටොල වදිනවා කියන්නේ තමන්ගේ කාය හොඳට නැවෙනවා එවගේම තමන්ගේ කුස හොඳට නැවෙනවා. එවගේම තමන්ගේ පිට කොන්ද හොඳට නැවෙනවා. එවගේම නල්ලල හොඳට බිම වදිනවා. එතවට මේ තුළ ඇත්තටම නිරන්තරෙන් ස්වාමින් වහන්සේලා තරං වන්දනා කරන වෙන පිරිසක් ඇත්තන මේ ලෝක දාතුයි. එතරං ස්වාමින් වහන්සේලා හිමිදිරිවු දෑසන දහවල් සන්ධයාභාගේ ආදී වශයෙන් බුද්ධ වන්දනා සිද්ධ කරනවා. බුද්ධ වන්දනා ක්‍රමවල නවාරහාදී බුද්ධ වන්දනා ක්‍රමතිබෙනවා නවාරහාදී බුද්ධ වන්දනා ක්‍රමේදී නවවාරයක් පසඟ පිහිටුළ වදිනවා. බුදුරජාන් වහන්ස අරමුණු කරගෙන. එවගේම පූජාද යාවතා භගවාලෝක ආදී පූජා සත්කාර පවත්වල වන්දනා කරනවා. නැමති ඉතිපිසෝ ආදී ඉතිපිසෝ බුදුගුණ පාටේ සජ්්‍යායනා කළ නැවත පසඟ පිහිටුළ වදිනවා ගේ ස්වාක්කහතව පාටේ සජ්්‍යායනා කළ නැමත පසග පිහිටවල වදිනවා. ඒවගේම සුපටිපන්නුව පහටේ සජ්්‍යායනා කළ නැමත පසග පිහිටවල වදිනවා. ඒවගේ ම චෛත්‍ය බෝධිරජාන් වහන්සේල වන්දනා කළ නැමත පසඟ පිහිටවල වදිනවා. බුද්ධ ඥාන සජ්ජායනා කළ නැමත පසග පිහිටුළ මදිනවා.මආදී වශයෙන් ස්වාමින් වහන්සේලාගේ ඒආරන්න්‍යවල විහාරස්ථහනවල ස්වාමින් වහන්සේලාගේ පැයක සන්ධයා වන්දනාව බැලුවත් විසි පස්වතාවක් විතර පසඟ පිහිටවල වදිනවා. බුදුජාණන් වහන්සේ අරමුණක ඊලාන්ට ගුරුස්වාමින්න් වහන්සේලාට පසග පිහිටෝල වඳදිනවා. වැඩෙහිට ස්වාමෙන්න් වහන්සේලාට පසඟ පිහිටවල වදිනවා ආගන්තුක වැඩහිට ස්වාමින්න් වහන්සේලා වැඩියොත් පසග පහිටොල වදින්නවා ඒවගේ වෙනත්තාාරන්න සේනාසනයට විහාරස්ථානක වැඩම කොලො තේ ඉන්න සියලුම වැඩහිට ස්වාමින්න් වහන්සේලාට පසංග පිහිටොල වඳදිනවා. කටින පින්කං ආදී පින්ංංවල දී වඩින සියලුම වැඩහිට ස්වාමින්න් වහන්සේලාට පසඟ පිහිටොල වදින්නවා. එතකට ස්වාමින්න් වහන්සේ නමකගේ ජීවිතේ වැඩිපුරම පසක පිහිරුල වන්දනා කර නිසා බෝ ස්වාමින්න් වහන්සේලාට ආවෂය වැඩෙනවා ආවය වැඩී.ඒවගේම ශරීර වරණය පැහැපත්. ඒවගේ ශරීර සැපය ලෙඩ අඩුයි. ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෙඩ අඩුවීමට තිය ප්‍රධාන හේතුව තමයි ජටරාග්නිය එක කියන්නේ කුසේ ආහාර පැසවන ඒ තාපය උණුසුම බොහෝම ක්‍රියාකාරී එක ැන ආහාර දිරවීමේ ශක්තිය වැඩි ආහාර දිරවීමේ ශක්තිය වැඩිනිසාම රෝගපීඩා අඩුයි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආවිෂය වැඩෙනව වරණය වැඩෙනවා කායික සැපේ කායික බලය වැඩෙනවා කියලා දේශනාකොට වදාළේ මෙන්න මේ කියන පස්සංග පිහිටුවලා වන්දනා කිරීමෙන්. එනිසා මෙන්න මේ පසඟ පිහිටොල වැැඳීම ආයු වරණ සැප බල ළඟාකරදීමේ ප්‍රධාන හේතුවක් බව සරුවඥන් වහන්සේ අපට දේශනාකොට වදාලා. එනිසා එනිසා තමයි ස්වාමින් වහන්සේලා ඒ ගාතා දෙක සධ්්‍යහායනා කරල පින්වතුන්ට ආශිරවාද කරන්නේ. වචනයෙන් ගරුකිරීම යනු ගරු කළ යුත්තන් හා කතාකිරීමේ දීද. රු කළ යුත්තන් ගැන කතා කිරීමේ. දීද ගෞරව දැක්කෙන වචන පාවිච්චි කිරීම හා වචනයෙන් වන්දනා කිරීම. එතොට ගරු කළ යුතු වැැඳුම් පෙඳුම් කළ යුතු උතුමන් කෙරෙහි කතා කරන ගොට බොහොම ගරුත්වයෙන් කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට ස්වාමින්න් වහන්සේ නමක් වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් ආසනයක වැඩන්නගොට ඒ කුඩා අනත්තං ඒ ස්වාමින්න් වහන්සේට වඩා වස් වලින් අඩු ස්වාමින් වහන්සේ නමක් කතා කරන ගොට කතා කරන වැඳගෙන. ත් පසක වාඩි වෙලා එකැ ඉදිරි එනෙමේ පැත්තකින් වාඩි වෙලා වැඳගෙන තමායි ඒ වැඩිහිට ස්වාමින්න් වහන්සේ එක් කතා කරන්නේ බොහොම ගෞරවෙන් එහෙමයි කියන වචනය පාවිච්චි කරනවා ඒවගේම ස්වාමින් වහන්ස කියෙන වචනේ පාවිච්චි කරන මේ ආදී වචයෙන් ොහම ගරුත්තුවයෙන් කතා කරන එතමයි වචනයෙන් ගරු කිරීම.ඒවගේම ගරු කල යුත්තන් ගැන කතා කරනකොට එකන්නේ තමන් ඉදිරි නැහැ අහවල් ස්වාමින් වහන්සේ අහවල්. දැ ම හන්ස වාමන් හන්සල තා කරනට ගිහි පින්න තුල්ල ගහි පින්න තු ලතාාරනකට ොහොම ගරොත්තුවයගේ චරිත නැත්තන්ගේ ස්වාමින්න් වහන්සේ ගැන ඒ ගිහි පින්වතා ගැන බොහොම ගෞරුවෙන් කතා කරන මේ තම වචනෙන් ගරු කිරීම. නමෝතස්ස භගවතු වරහතු සම්මා සබුද්ධස යනාදී වන්දනාව ප්‍රකාශ වන වචනකීම වාචා වන්දනාවය. එතකොට අපි ගාතහා කියනවා නමෝතස්සාදිී නමස්කාර කරනවා මේවා. වචනයෙන් වදනාකිරීම ස්තුතිවාක්ගේ ස්තුති ගීතාදීකීමත් යට ඇතුළත් පාලි ගාතා බුදුරජාණන් වහන්සේගේ ගුණ දැක්වන ගාතා සජ්්‍යායනා කිරීම තේයට ඇතුළත්. සිතිං ගරුකිරීම යනු ගරු කළ යුත්තන් කෙරෙ සිත නමා ගැනීම හා එතුමාල්ලාගේ ගුණයන් ආදරයෙන් සිහි කිරීමයි.ඇ සිතිං ගරු කිරීම කැනකුමක්ද ගරු කල යුත්තන් කරෙේ සිත නමාගැනීම ගරු කල යුත්තන් කෙේ බොහොම ෞරුවයෙන් සිිතනවා එතුමල්ලාගේ ගුණයන් ආදරයෙන් සිහිරනව මෙතමයි සිටින් ගෞර කිීම තවට කයිං ගෞරුව කිරීම වචනයෙන් ගෞරුව කිරීම සිංගෞරුව කිරීම. අපචායනයේ අනුසස් ඒ මුද්ද මපචායන්ති නරා දම්මස්සකෝ විදාා දිට්ටහවධම්මේ පාසංසා සම්පරායේච සුද්ගති. වෘර්ධාපචායන ධරමය දක්නා වූ යම් කෙනෙක්. වෘර්ධාපචායනය කැන වැඩිහිටියන්ට ගරු කිරීම දන්නා වූ යම් කෙනෙක්ු. දහන්ට වැඩිහිතියන්ට ගුණමතුන්ට ගරභුහුමන් කරෙද්ද. ඔවුහු ඉහාත් මේහි ප්‍රසංසා කළ යුත්තුෝ වෙති. මේ ජීවිතේම ඔවුන් ප්‍රසංසාාවට පත්වෙනවා. ඔවනට මරනිම්මතු පැමිණීයුතු තැනද සුගතිය වේ හන්ට මරණින්මතු අනිවාරයෙන් සුගතිය ලැබෙනවා. මුලින් සඳහන් කළ ගාතාව නැවතත් සඳහන් වෙනවා අභිවාදන සීලිස්ස ගාතාව වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තාව වූ නිතර, දෙන්ට වැඩිහිටියන්ට ගරුබුහුමන් කරන්නාව තැනැත්තා හට ආවෂය, ශරීර වරණය සැපය බලය යන ධරමයෝ සතරදින වැඩෙත්. අපචායන කුසලේ අන්‍යන් විසින් ගරුබුහුමන් කරන රාජ කුලාදී උසස් කුලවල ඉපදීමට හා ගරුබුහුමන් ැබීමට දවසස් තනතුරු ලැබීමට හේතුවන බව කියේතුය. එතකොට මේ වන්දනාව ගරු කළ යුත්තන්ට ගරුකිරීම, ාදී උසස් කුලවල උත්පත්තිය ලබන්න ගර ගුහමල් ලබන්න උසස්තනතුර ලබන්න හේතුවෙනවා එවගේම කයින් ගරු කිරීම වචනයෙන් ගරු කිරීම සිතින් ගරු රීමේදී තවත් කාරණයක් විශේෂෙන් දැනගන්නට ඕන තමන්ට වඩා සීලයෙන් ගුණේෙන් උසස්වාමින් වහන්සේලා වැඩි හිටියයගේ යම් කටයුත්තක් සිද්ධ කරනගොටය මෙම කරන්න කියලා ආදී වශයෙන් අර අනකරන චේතනාවෙන් සිද්ධ කරන්න සුදුසන එක අගෞරුවයක්. එ ස්වාමින්න් වහන්ස නැත්තං වැඩි හිතියෙක්තේ ඉන්නවන පිස්වාමින් වහන්සලා ගැන ගනිමකු ස්වාමින් වහන්ස මෙන්න මේක මේ විදිහට සිද්ධුවනොත් හොඳයි නේද කියලා අන්න ඒ විදිහට කතාබහ කිරීම තුළ අන්න ගෞරුත්වය වචනයෙන් ගරුත්තුවේ සිද්ධ වෙනවා. එමනතු ස්වාමින්න් වහන්සේ මේක කරන්න මේක ගෙනියන්ට ආදී වශයෙන් එහම උනොත්න් එතන බොහෝ අගෞරුවයක් සිද්ධ වෙනවා. මේ පිරින තුල්ලා හල තියෙනවා කුජ්ජුත්තරා උපාසිකාාව කුද්ජුත්තර උපාසිව සාමාවතයේ බිසව ප්‍රධාන පන්සීයක් කාන්තාවන්ගේ සේ විකාව කුජජුත්තරා උපාසිකාව ති මෙතුමිය අතීත සංසාරේ රාජ කුමාරිකාවක්වාසය කළා මෙතුමේගේ හිතවත් මෙහෙණින් වහන්සේ නමක් හහිටිය රහත් මෙහණින් වහසේ නමක්ගේ බුද්ධ වාසනයක ති මේ රහත් මෙහෙණින් වහන්සේ හැම දාම ඒ මාලි ගාවට පින්්ඩපාති වඩිනවා මෙතුමිය පිණඩපාති පූජා කරනවා. දිනක් මෙතුමිය තමන්ගේ ඒ රූප විලාසිතාවන් සිද්ධ කර ඉන්න අවස්ථාව රහත් මෙහණින් වහන්සේ වැඩම කළ ආසනය පනවල තිබ ාසන වාඩිුුණා වැඩ හිටියා. තින් මෙතුමිය සමහරවිට ර රහත ර බවට පත්වෙලා කියලා නොදන්නවා වැෙන්ඩත් පුළුවන් එකෙසේ නමුත්. මෙතුමියගේ අර ආභරණ වලින් එක, රහත් මෙහෙනින් වහන්සේ ඉඳගෙන ඉන්න වැඩඉන්න ආසනයළඟ මේසයක්කොට තිබුණා. මෙතුමි අර දැ රූපවිලා සිතාවන් සිද්ධ කරන වෙලාග එනි සාත නැවත් තතන්ට කියලා ගන්නවටඩ ලේසින කියලා මෙහෙින් වහස ඕකමට අරන් දෙන්නක කියලා කිව්වා ොක අරම් දෙන්න කිව්වා ති මෙහැණින් වහන්සේ කල්පනා කළලා ෂැණිකව මේක මම අරන්දුන්නොත් මෙතුමට අකුසලයක් වෙනවා අර නොදුන් න්නොත් මෙතුමිය මා කෙහි වෛරබදිිනව දේශයක් ඇති කරගන්නවා එක ඊට වඩා අකුසලය. එනිසා වැඩි අසය වැඩි අකුසලයට වඩා අඩු අකුසලය නැතු වෙන කරන්් දෙයක් නෑ කරුණාවෙන් ඒ අරදුන්නා. ඇති එච්චරයි කලේ නමුොත් ඒක බොහෝ අකුසලයක් බවට පත් වුණා. පස් පත් වෙලා යිරාජකුමාරිකාව නිමන්දක්නනා ජාතිය දක්වාම දාසයක් බවට පත්ව වනා කුදජුත්තරා දාසිය කියන්න එතුමිය. කුද්ජුත්තරාව කියන්නේ සෝවාන් ආරය ශ්‍රාවිකාවක් බවට පත්වනා දහ්‍රම දේශනා කිරීමේ ශක්තිය පවාසෝවාන් වීමේදී ඇතිවුණු උපාසිකාවක්. ඉතිං අන්න ඒ නිසා ඒ වච්චනයෙන් ගරු කිරීම සිතින් ගරු කිරීම කයින් ගරු කිරීම කියන තැනේදී අන්නේඒ කාරණයත් විශේෂයෙන්ම වැදගත්වෙනවා ස්වාමින් වහන්සේ ලා ශ්‍රේදී විශේෂයෙන්ම සැවත්වුවර විසූ අධින්න පුබ්ක නම් වූ මසුරු බමුණගේ පුත්‍ර මට්ටකුන්්ඩෙලි බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරුව කිරීමෙන් තවටිසා දෙවල උපන් බව දම්පයාාටුහාවේ දක්වා තිබේ. තො මට්කුන්්ඩෙලි කතාව මේ පින්න තුල්ලා දන්නවා. තමන්ගේ පියා බොහෝම ලෝබයි මසුරුයි එනිසා මට්ටකුන්්ඩෙලි මරණමංචකයට පත්වන දැන් මරණයට පත්වෙලා නිවසැඇතුලේ දේහෙ තිබොත් දිවසේ තියන ධනදානය වත්තු සම්පත් මනුෂ්‍යයෝ දකිනවා කියලා. මරනාසන්න දරුවව නිවසෙන් එලියට යහන පිටිම උස්සලා එලිය තැබවා. බුදුරජාණන් වහන්සේ ඒ දරවා මට්ටකුුණ්ඩලි තරුණයා බිත්්‍ය පැත්ත හැරල තමයි හිට. බුදුරජාණන් වහන්සේ තැන්ට වැඩම කලා කාටවත් නොදැනී වැඩම කල රැස්මාලාවත් විහි දෙවවා. තැවටයි බිත්තියට එලිය වැටුණා. ඒ අවස්ථාවේ දරවා මොක්ද මේලිය කවදාවත් බදුරජාන් වහ දැකලනෑ බුදුරජාන්හන්සේ දකින්න පියා යන්න දීලත්න එනිසා මේ දරුව බොහොම මාරුවෙන් හැරිල බැලුවක් මොකක්ද මේේ එලිය බලනකොට බදුරජාන්හන්ස වැඩින්වා. සිත පහදවා ගත්තා අධ්‍යගතු කල්ල වඳන්න තරම් පනක් තිබුණ නැහැ. ඒ අවස්ථාව මැරිල තවතු සාධීව්‍ය භහවනි මට් කුන්ඩලිදී විරජාව පහල වුණා. ඒ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ විමානයයක් සමඟ බුදුරජාන් වහන්සේ වන්දනා කරන්න පැමිණිය බදුරජා ව ධර්ම දේශනා කළ සෝතා පන්න පබලට පත්වුණා. එනන් සිටිින් ගරුකිරීම පමණයි කල්ල තිබුණේ. සැඩොල්මැහැල්ලක්ගැන චණ්ඩාල ස්ත්‍රියයක් මහලු ස්ත්‍රියක් බුදුන් වහන්සේට වැැඳීම කුසලයෙන් මරණින්මතු දෙව්ලෝපන් බව විමානවත්තු ප්‍රකරණය දක්වා තිබේ ගරු කළ යුත්තන්ට ගරු රීම කුසලයක් වන්නාසේම ගරු කළ යුත්තන්ට ගෞරුව කිරීම පාපයක් වන බවද දත යුතුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හෙමයි. ඊළඟ දසපු්‍යයක් ක්‍රියාවලින් වේ‍යාවච්ච කුසලය. බුද්ධහාදී රත්නත්‍රයටද මාපියන්ට හා ගුරුුවරුන්ටද. මහල් අන්ට හා රෝගීන්ටද ආගන්තුකයන්ටද අන්‍ය සුදුස්සන්තද වතාවත් කිරීම වෙද්‍යාවච්ච කුසලේය. බුද් ධම සංගත්‍ර විද රත්නයට මවපියන්ට ගුරුවරුන්ට වැඩි හිටියන්ට මහලු පින්න තුල්ලාට රෝගීන්ට ආගන්තුකයන්ට සුදුස්සන්ට වතාවත් කිරීම තමයි වෙද්‍යාවච්ච කුසලය. විහාරගෙවල් විහාර මලු දාගැප් මළු මලසුන්ගෙවල් මලසුන්ගෙවල් කියන්න මල් පූජා කරන මල්ලාසන ඒ මල්ලාසනය ආරක්ෂාවට කනු දෙකක් කනු හතරක් උඩ ගෙයක් වගේ හෙම ලංකාවේ මේ පින්න තුළ දැකල ඇති. එතුනු මල්ලාසන බෝ මලු දහම් හල් සංගහවාස සංගාරාම ජනයා ගමන් කරන මාර්ග යන මේවා පවිත්‍ර කිරීම. ඒවායි කැඩුම් බිදුම් සකස්කිරීම සුනු ගගේෑම් මැටි ගෑම් භික්‍ෂුන් වහන්සේලාට දැහැටි උුණු පැන් සිිල් පැන් සපයාදීම පඩු සපයාදීම සිවුරු සෝදාදීම පඩු පොවාදීම පාත්‍රා සෝදාදීම, සංගහාරාමවල මල්ඵල හටගන්නා ගස්වැල් රෝපණය කිරීම. මාපියන්ට හා ගුරුවරුන්ට උනු පැන් සිල් පැන්නනා දිය සැපීම. ඔවුන් නෑවීම ඔවන්ගේ අත්පා මිරිකාදීම. රෝගීන්ට කැඳබත් බෙහෙත්තාදී සැප සපයාදීම, ඔවුන්ගේ ශරීර වස්ත්‍ර, වාසස්ථාන පවිත්‍රකරදීම මහජනයාගේ ප්‍රයෝජනය පිණිස වැව් ලිම්පොකුණු විශ්‍රාම සාලා මාර්ග තැනීම. ඒවා පිළිදගුම් කිරීම මහජනයාගේ ප්‍රයෝජනය පිණිස මල් පල හටගන්නා ගස්වැල් රෝපණය කිරීම යනාදී පින් සලකා කය වෙහෙසා කරන ක්‍රියා සියල්ලම වෙයාවච්ච කුසලේට යත්වේ එතකොට භාජනයක් පිරිසියක් කෝප්යක් හේදුවත් ඒ කුසල් සිතෙන් සිද්ධ කරනවාන වෙයාවච්ච කුසලේ කියල සඳහන් කරනවා එතකොට මේ සඳහන් කරපු සියල්ල වේ‍යවච්ච කුසලය ්‍රයා වච්චකුසලේ අනුසස් පංචානි සංසා සම්මජ්ජනයා සකං චිත්තම් පසීදති පරචිත්තම් පසීදති දේවත අත්තමනා හොන්තිේ පාසාධික සංවත්තනිකං පුණ්ඥං උපචිනාති කායස්ස බෙදා පරම්මරණ සුගතතිය සක්ගාන්ලෝකං උපද්්‍යති එතකොට මේ පිරිසිදු කිරීම අනුසස් පහත් බුදුරජාන් වහන්ස දේශනා කරනු තමන්ගේ සිත පහදිනවා අනුන්ගේ සිත පැහදිනවා දෙවියෝ සතුට වෙනවා ප්‍රසාදය නිසාම පින ශක්තිමත් වෙනවා. පින රැස්වෙනවා. මරණින් මතු ඒ පිරිසිදු කිරීමේ කුසලය සීපත්වනොත් ස්වර්ග උපත්ය ලැබනවා. මේ අනුසස් පහක් හැමදීම ඇමදීම පිරිසිදු කිරීමෙන් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ. පෙරකාශ්‍යප බුදුන් වහන්සේගේ සස්නය පැවිදිියෝ වෙසෙන කල කලාව හැමදීමය කසල ඉවත් කිරීමේ යන දෙපණින්, නාගසේන ස්තිවරයන් වහන්සේ හා, මිලිඳදු මහ රජතුමාද ලෝක ප්‍රසිද්ධ කීර්තිය ඇති මහනුව නැතිූ වූහ මේ පින්න තුළ අහල ඇති නාගසේන මහරහතන් වහන්ේ මිලිඳ රජ්ජරු. ඇතකොට පර්සිාව පැත්තේ සිටපු රජෙනක් තමයි මිලඳ රජ්ජරු. ඒ පුරාවිද්‍යාවෙන් ඒ මිලිඳදු රජ්ජරුවන්ගේ රූපය ඇතුළක් කාසි පවා ස්ොයාගෙන තියෙනවා. ක්‍රස්තුවර්ෂ පලවෙනි දෙවෙනි සතවරච්චවල. එතකොට මිලිඳු රජ්ජර අතීතේ කෙමනැත්ත ගුරු ස්වාමින් වහන්සේ නමක්. නාගසේන මහරහතාන් වහන්සේ ඒ ගුරු ස්වාමීන් වහන්සේගේ ශිෂ්්‍යයෙක්. එතකොට මිලිඳු රජ්ජුරුව නාගස කිය නාගසන කියන්න ජීවිතයන මේ ස්වාමින් වහන්සේ දැන් ශිෂ්‍යන මේ ස්වාමින් වහන්සේට ගුරු ස්වාමීින් වහන්සේ කිව්වා මේ ටික අමදින්න කියලා අමදලා ඒ කුණු එමනත්ත ඒ අමද ඒ අමදුපු කැලිකසල ඉවත් කරන්න කියලා ඒ අවස්ථාව මේ නාගසේ නැහමනත්ත මේ ශිෂ්‍යයා මේ කැලිකසල කල්පනා කළ ගුරුස්වාමින් වහන්සේ මට මෙන්න මෙහෙම අවවාධයක් දුන්න කියලා බොහොම සද්ධාවෙන් අමදල ඒ කැලිකසල විසි කලා විසිකරන ගමන් ප්‍රාර්ථනාවක් කළ මට ගුරු ස්වාමීින් වහන්සේට වඩා ප්‍රඥාව ලැබේවා කියලා. ධරමක් ඥානය ලැබේවා මේ කුසලයෙන් කියලා. ඉතින් මිලඳු රජ්ජුරෝ අ අමඳපු කුසලය මිලිඳ රජ්ජුරුව එදා යාත්ම අමඳන්න කියලා කියපු එමනත්තන් කුණු ඉවත් කරන්න කියලා කියපු කුසලයෙන් ප්‍රාත්ථනාවක් කළා ඒත් නුවන ලැබේවා කියලා නමුත් ශිෂ්‍ය ප්‍රාත්ථනා කල ගුරුවරයටත් වඩා මට නුවන ලබේවා කිය. ඉන් මේ යහපත් පැතුම් මිටුුවෙනවා මිල්ලුඳු රජ්ජරුව පහලවෙලා නැත්තං රජවෙලා බොහෝම දක්ෂා ඉධරමේ. බොහෝ වාද විවාද ඇතුව ජීවත්තුනේ කැන්නේ. බොහෝ ගුඩුවරුන්ගෙන් බොහෝ ඒකාලේ හිටපු බොහෝ උගතුන්ගේ සමඟවාද කල මේ රජුරු දිනු එතනම් තීක්ෂණ නුවන. ඉට පස්ේ තමයි නාගසේන මහරහතන් වහන්සේ හමුවෙලා විවාද සියල්ලට මනාගසන මිලින්ඳක් ප්‍රශ්නය සඳහන් නාගසේන මහරහතන් වහන්සේ ඒ රජරුවන්ගේ සියලු ප්‍රශ්න විසඳවා. රජ්ජුරුව පැහැදිල පැවිදිලා රහත් වුණා. එතකොට මෙන්න මේ කියන නාගසේන මිලින්ඳුව කියන මේ රහතන් වහන්සේ ගෙත් ඒ රජ්ජුරුව ඇන්ගේ කතා ප්‍රවෘත්තිය මේ වෙයියාවච්ච කුසලය නිසා ඇති වුණු ප්‍රඥාව කියල සඳහන් වෙනවා මිනිසුන්ගේ ගමනා ගමනයට මාර්ග තැනීම අම්බලන් තැනීම ලිම්පකුණු තැනීම මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදී පිංකංකලා වූ මග මානවකතෙමේ ශක්‍රයාවිය. ඔහුවා එක්ව ඒ පිංකංකලාවෝ දෙතිස් දෙනාද මරණින් මතු තෞසා දෙව්ලෝ උපන්නෝය. එනිසා මේ වත පිළිවෙත වෙයියා වච්චේ කියන මේ කුසලය උසස් ඉතා උසස් කුසලයක් ඇයි කුමන කාරණයක් නිසාද. දිට මගේ හිතේ තියන මේ කැලිකාසල නොවේ ීමං අමදින්නේ. මගේ හිතේ තියෙන කෙලෙස් තමයි මමයි වත් කරන්නේ කියන සම්යයක් ප්‍රඥාවෙන් සිද්ධ කරනවනන් එක තවතවත් මහත්ඵල ශක්තිමත් කුසලයක් වෙනවා.ඒවගේම පිරිසිදු කරනට වත් පිළිවෙත් කරනකොට මගේ කෙලෙස් කිනි නිවේවා, කෙලෙස් කසට නිවේවා ආදී වශයෙන් සිත සිතා ඒ වත් පිළිවෙෙත් පිරිසුදු කිරීමම් සිද්ධ කරනකොට ය ඉතා ශක්තිමත්කුසලයක් වෙනවා තමනුගෙත් තමන්ගෙත් හිත පහදිනව බෝමලුවක් කමැදිල විහාර මන්දිරයක් පිරිසිදු කරලා සංඝහවාසයක් පිරිසිදු කරලා. ඒවගේම මුළු තැන්ගයක් පිරිසිදු කරලා ඒ දෙස බන්නකොට මොන තරන් සතුටක් හිතර දැනවද පින්වන්නේ තමයි තමාගේ හිත පහදිනවා. ගේේ දේ දුට ගමන් අන්න අගේ සිත් පහදන ල කොච්ර පිරිසිද්ද කොච්චර ලස්සනදි කෙලේ පුද්ගලයා කෙරෙත් පාදිනවේ පුද්ගල පිරිසත් කෙහි පාදිනවා ඒ ස්වාමීන් වහන්ශේලා කෙරෙහි පහාදිනවා ඒවගේම නොපෙන්න්න දෙවියොත් පහදිනවා කියල සඳහන් වෙනවාඒවගේම කුසලය ශක්තිමත් වෙනවා මොකද කුසලය ශක්තිමත්වෙන්නේ අනතිමානී කමත් එෙක්ක එනිසා වැසිකිලයක් පවිත්‍ර කරන්න එගේ අමඳින්ඒවගෙන් පිරිසිදු කරන්න හිත නැවෙනෑ කියන්නේ ඔහුගේ හෝ ඇයගේ හෝ ඒනාගේ සක්කායිදිිට්ටි වැඩි ගෙන කාරණ. හක්කාදිට්ටි වැඩි. මමත්තේ දැඩි බහවේ වැඩි. එනිසා නිහතමාන අනතිමානී වීමට නම් අ තමාගේ හිතේ තියෙනයි කෙලෙස් කුණු ඉවත් කිරීම පිණිස අ වත පිළිවෙත අනිවාරයෙන්ම සිද්ධ කරන්නට ඕනි. ඒ වත පිළි වෙත සිද්ධ කරන මොනතරන් සතුටක් මොනතරං හිතේ ප්‍රීතියක් මොනතරං හිතේ, සිදු බවක් තිවෙනවද කුසල චේතනාවෙන් සිද්ද කළ අනං එක්තරා ස්වාමින් වහන්සේ නමක් කුටියක වැඩ හිටිය හිටියා ඒ ස්වාමින් වහන්සේගේ අතේ අමාරුවක් තිබුණා ඒ ස්වාමන් වහන්සේ සිහල බෙත් සිංහල වැදකම් කරමින් අත බැඳගෙන දවසක් ත් ස්වාමීන් වහන්සේ නමක් කේ ස්වාමින් වහසේ මොුණ ගැහන්න්නේ කුටියට වැඩම කලා වැඩම කරන්නවට අරස්වාමින් වහන්සේ අත බැඳගෙන්න්න අමදිනවා ඇයි කවුරුත් නෑ ගම්මාන ටිකක් කෑඇතැයි කැලේ මැද කුටිය ඉතින් අර අනිත් ස්වාමීන් වහන්සේ මතක් කලා ස්වාමීන් වහන්ස ගමේ ගිහි කෙනෙක්වත් ඇවිල්ලා අමදින්නේ නැද එමනැත්තන් ගමේ ගිහිෙනෙක්ුට බාරදුන්නනං අත සනීපයනකං හොඳයි නේද කියලා ඒ ස්වාමන් වහස මක්ල වාමන් වහන්සේ මේ කැලේ කටින ගිහ අයි ලංඟර ගන්න සුදුසුනෑ. මොකද එතකොට බැඳීම් සකස් වෙනවා ඇතකොට ඒ පින්න්නො තුල්ලා කුසලේට කැමැති එතොට ස්වාමීන් වහන්සේ ලගේ විවේකය නැති වෙනවා. ඇතකොට ම මේ කුටියෙන් වැඩිට පස් තව ස්වාමන් වහන්සේ නමක් වැඩියාම ස්වාමින්න් වහන්සේගේ දිවේක නැතිවෙනවා නිසා ම එම ගමට මතක් කලේ නෑ කියලා. එට වස්සේ අනිත් ස්වාමීන් වහන්ස මතක් කල එනම් ස්වාමීන් වහන්ස. දේවස දෙක මදිනවද. තින් උදයහවස දෙක මදින. විශාල ප්‍රදේශයක් සාමාන්‍යින්තින අමදිින්න. එෙතකොටයනිත්ස්වාමින් වහසේ උදේහවස දෙක මදිනවද. උදේයවස දෙක මදින. ඉතින් අරාණනික්වාමින්න් වහන්ස කරුණාවන්ක. තින්ස්වාමින් වහස එක ේලාක් අතම දිින්නකු. මොකද හේතුව අතේ අමාරුව නැත්තා වැඩි වෙනවාන. එහම බෑනි ස්වාමින් වහන්ස. අපට නොපෙනෙනයත් මේ දිහා බලාගෙනඉන්නවානි කියලා මෙහෙම වචනයක් ප්‍රකාශර කලා. කොට ඒ අපට වැටහෙනවා ඒස්වාමන් වහන්සේලා සම්හරයට හිත දියුණුකර ඇති කෙසේ නමුොන් අර රුක්ෂදේවතාව ආරක්ෂක දේවතාව මේ අත්තොත් ඒ පිරිසුදු කම කියන කාරණය හොඳයට බලාපොරොත්තුව වෙනවා දරම මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තිකොට ඒ ත් සතුටු වෙනවා පිරිසිුදු බව. දිනක් මහා කච්ඡායන මහරහතන් වහන්සේ මිදුල අමදින්නේ නැතිව එදා මිදුල අමතිින් නැතිව සමාපත්තියට සම්වැදිල හිටිය කුටිය ගල්ලෙන ඇතුළේ. බුදුරජාණන් වහන්සේ දිවිසින් මේ දැකවදාල. දැකවදාලා බුදුරජාණන් වහන්සේ නොදැනීම වැඩම කරලා සිරිපතුළ මිදුලේ අධිෂ්ඨාන සුළු වෙලාවකටේ ැන මහාකච්ඡායන මහරහතන් වහන්සේ දකිනකං. මිදුලේ සිරිපතුල තබලා ධදිිෂ්ඨාන කළ දකිනකං මැෙන්න්නට එපාකල අධිෂ්ාන කළ වැඩිය. ඉතින් සමාපත්තියෙන් නැගී සිටලා හාකච්ායන හරහතන් වහන්සේ මිදුලට වඩිනකට බුදුරජාණන් වහන්සගේ සිරිපතුල මිදුලේ. චකච්ඡායන මහරහතන් වහන්සේ ඉරදිෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කලා වැඩම කළ වන්දනා කලා. ඒ අවස්ථය බුදුරජාණන් වහන්සේ අවවාද කළ මහාකච්ඡායනය කුටිය කුටිය අවට වත පිළිවෙත ඔබලා වැනි අයි නොකරනවා නම් අනාගතය පහළ වෙන භික්‍ෂූන් කරයිද කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කොට වදාලා ති පිවතුනේ මහාකච්ඡායන මරහතන් වහසේගේ අඩුවක් නොවෙයි. සමාපත්තියට තියෙන බලවච් ඡන්දය නිසා සමාපත්තියට සම්බැඳනා මිදුල ඒ උදෑසන හැමදුවේ නැහැ. ඇති මේ පින්න තුළත් නැවතත් අහලතිනවා ලාජාදයවුදුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ කුටියයාමදිින්ඩ පැමිණේ අන්න ඒ වගේ මේ වත්ත පිළිවෙත කියන කාරණයට බුදු පසේ බුදු මහාරහතුන් වහන්සේලා.ඒවගේම දෙවිවරු බ්‍රක්්මයෝ. ගේ ශ්‍රේෂ්ට මනුෂ්‍යයෝ මේ වත පිළිවෙත කියන කාරණයට පහදිනවාඒ පැහැදීම ඒ කාන්තෙෙන් ඒ හැම දෙනාට සැපේ පිණිස හේතුවෙනවා වත් පිළිවෙත් කරන ස්වාමින් වහන්සේ ලහෝවේ ගහි පින්න තුල්ලා හෝ වේවා ඒ හැම දෙනාටමත් සැපේ පිණිස හේතු වෙනවා ඊළඟ කුසලේ තමයි පින්නතුනි ප්‍රාප්තිධානය හෙවත් පින්දීම පින්දීමත් කුසලයා වියන්ට ඥාතිීන්ට අදීවශය තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම්වේ ආහාරපාන වස්ත්‍රාධිය දීම පිනක් වන්නා ව මෙන්ම තමා කළ පින අනුන්ට දීමද පිනකි එතකොට පින කියන්නේ අපට පෙන් නැති දෙයක් නමුත් ඒ පින අනුන්ට දන් දෙන්න පුළුවන්. පිනවනාහි අන්න්‍ය වස්තුවක් මෙන් අතින් අතර දියහැකි දෙයක් නොවෙේ දිය යුත්තේ මමාගේ පින අනුමෝදන් වන්නටය පිළිගන්නටේ යන වචනයෙන් කීමෙනි. තමා විසින් කල පිනක් එක් සත්වයකුට දෙන කහල්ලේ මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදං වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමි වේවා අයිතිබේවා කියා හෝ ඇසන සේකිව යුතුය ජැන එකනාට ඇතින්සේ එක්ක දැ ගණඩනෙක්ො ඇහන්ඩෝනෙක්කො පේන්්ඩෝනෙ එක කාරණ තුනේ එකක් සිද්ධ ෙන්්ඩුව සත්ව සමූහේකට පින් දෙන කල්ලෙ මාගේ නෑයෝ මේ පින අනුමෝදම් වෙෙත්වා ලබත්වා යනාදීම් පින් දෙෙන සත්ව සමූහයේ නම කියාදී කියා පින්දීම කළ යුතුය එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේද එහි ගින්නට එයින් මදහානියකදු නොවන්නාක්මින් කොතෙක් දෙනාට ප දුනද කොතෙක් වාරගණනක් පින් දුනද කළ තැනත්තාගේ පිණට එයින් හානිියයක් නොවී පිට හලති න මේ පිනෙන් කොටසක් ඥාතීන්ට අනුමෝදම් වෙත්වා කියලා එක වැරදිී. මකද කොටස් කොටස් වශයෙන් නෙවෙයි සම්පූර්ණ පින. මාගේ චිත්ත සන්තාානයේ යම් තා කුසල් හටගත්තානගේ සියලු කුසල් අසවලාට අසවල් පිරිසට ආද අනුමෝදන් වේවා කියලා ඒ පිරිසට ඇහෙන්න්ඩ හෝ පේන්්ඩ හෝ දකිින් පේන්්ඩ හෝ දැනෙන්ට හෝ පින් දෙන්නට ඕනේ පින් දීම තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට දැ මේ පින්න තුල්ලා මේ ඩුබයිදශයේ සිටිනවා. ලංකාව සිටින තමගේ අම්මහරි තාත්හරි ඥාතීකරරි අසනීප වෙලා. තින් මේ පින්න තුල්ලා විහාරස්ථානය සසරු කරගෙන ෙත් පිරිස් ස්්‍යායනා කරනව බෝධි පූජාතියල ඒ මෑනියන්ට හෝ පියානන්ට ඒ පුද්ගලයාට සෙත් පතනවා. ඉතින් පින්වත්නී ඒ කුසලය ඒ තැනැත්තා අනැත්තන්ගේ අසනීපෙන් ඉන්න කෙනාට දුරකතනයකින් හරි මතක් කල කියන්නට ඕනිි. එමනතුව ඒතැනැත්තාගේ හිතේ ඇති වෙන්නා වූ චිත්තා ප්‍රසාධයයි ඒතනත්තාට කුසලය කියලා සකශ්‍යයෙන්. එහමනැතුව මේ අපි දෙන කුසලය අභ්‍යාවකාශය හරහා ගිහිල ඒතනැත්තාගේ හිතරවදිනව නෙවෙයි. එහෙම කුසලය ගමන් කිරීමක් නැහැ. එතට අපි මෙහෙම කුසලයක් කලා අපි ඔබට පින්දුන්නා ඔබත් අනුමෝදක් වෙඩ කියලා එහෙම ප්‍රකාශ කරනගොට සාදු සාදු කියලා ඒතනැත්තා හිතිං හරි කය කටින් හරි අනුමෝදංක් වෙනවනං ඒතැනැත්තාගේ හිතේ. ඇතිවෙන්න චිත්තා ප්‍රසාදය අනුවයි කුසලේ තැත්තාට සිද්ධ වෙන් එමනතු අපිකරපු කුසලේ සීියට සියයක්ක් ඒ තනත්තාට ලැබන්නේ නැහැ. හැබැයි ඒ තැනත්තාගේ සිත අපට වඩා ශක්තිමත්නං අප කළ කුසලට වඩා ලෙඩ ඇදේ ඉඳගෙන තැනත්තාට කුසලේ තව තව ශක්තිමත් කරගන්නට පුළුවන්. ඒ සිත සිතත් සිතත් සමඟ ගණුදනුවක් මිසක් මේ කුසලේ සර්ව සම්පූර්ණයෙන් ඒ තැනැත්තාට ලැබෙනවා කියන කාරණ නොවී පැන් වැඩීම. දායිකයාගේ අතින්ගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි තබා නොදිය හැකි දෑ දෙන ක්‍රමය අතුරෙන් පැන්වත්කොට දීමද පෙරපටන් මිනිසුන් අතර පැවතෙන එක් දාන ක්‍රමයකි. එතට මේ කියන්නේ මේ මියගියඥාතන්ට පැන්වක් වඩල පින් දෙෙන කාරණේ නෙම එක ඉල්ළඟට කියවෙන මේ තියෙන්නේ අත පැන්වක් කරල දන්දෙනවා කියන්නේ අන්නේ කාරණය. බිම්ෂර රජතුමා වේලුවනාරාමය පැන්වත්කිරීමෙන් පූජා කළබා විනය මහා වක්ගපාලි දක්වා තිබේ. එතු බිම්බිසා රජ්ජුරුවෝ. මේ බුද්ධ වාාසනය පළවෙනි ආරාම පූජාව සිද්ධ කළ මහරජ්ජරු. එතුමා බුදුරජාණන් වහන්සේෙන් ඇසවා ස්වාමීන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මගේ රාජිකීය උයන තියන වේල් වනාරාමය. එකන උනගස්තම වැඩිපුර. වේලු කියන්නන්නේ පාලී මන ගස්වලට. එතකොට මේ වේලු වනරාමය සිරු අංගෝපාංග්‍යයන්ය සකස් කළ බුදුපාමොක් මහ සංගඩ පූජා කරන්න කමැතිීමම. බුදුරජාණන් වහන්සේ කැමැත්ත ප්‍රකාශකොට වදාලා. ස්වාමීනිමන්ගේ කොහොමද පූජා කරන්නේ අත පැන්වක්කොට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ේට රංකන්ඩියෙන් පැන්වඩමින් අ වාක්්‍ය කියමින් පූජා කළ ඒ ජලය මහපොලෝට වැටෙනකොට බුද්ධ ශාසනය ප්‍රථමාරාම් පූජාව නිසා මහපොලො කම්පාවනා කිය සඳහන් වෙනවා අන්න ඒ විදියට තමයි පැන්වඩල දන්දනවා කියල සහන් වෙන්. දෙවැනි පැතිස් රජතුමා මහමෙවුණනාාව වයන පූජා කිරීමේදී ද මිංදුු මහරහතන් වහන්සේගේ හස්ටේට පැන්වක් වකොට පූජා කළ බව විනි අටුවහවේ දක්වා තිබේ එතකොට සෑම අදකාලෙත් කුටියක් පූජ කරනවනන් ඒවගේම අතට ගන්න බැරි දෙයක් පූජ කරනවනං අද කාලෙත් පැන්වඩලා ස්වාමින් වහන්සේ නමකගේ අතට පැන් වඩල තමයි වා්‍ය කියල පූජා කරන්නේ ඒ පැරණි චාරිත්‍රයා එතකොට විස්සන්තර මහරජ්ජුරු දරු දෙන්නත් පැන් වඩලනේ දන්දුන්නේ එතකොට මද්‍රීදේව අත්තර ශක්‍ර බ්‍රාහ්මණයටට පැන්වඩලනනි දදුන්න ඒ දැදීමය ක්‍රමයක් පින්දීමේදී පැන්වත් කරනුයේ ඒ පෞරානිික චාරිත්‍රයට අනුවය. පැරණියෝ ජලයවත්කොට දීම ශක්ෂයක් වසයෙන් සැලකූහ. මෙකළ පැන්වත්කොට පින් දෙෙනු දක්නට ලැබෙන්නේ මලවුන්ටය. කාහට පින්දීමට ුවද පැන්වත් කලාට වරදක් නැත. මලවුන්ට පින්දීමේදී වුවද පැන් නොත් කලාට හවන හානියක් ද නැත. එහෙත් ඒ දීර්ග කාලයක් බෞද්ධහැන් විසින් කරගෙනා චාරිත්‍රයක් බැවින් පැන් නොවත් කළ හොත් පින් නොලබෙතිී සිතා මලවුන් පින් අනුමෝදන් නෝහොත්, ඔවන්ට හානියක් විය හැකි බැවින්. පෞරානිික චාරිත්‍රෂයම පවත්වාගෙනයාම යහපති. මකද පින් බලාපරොත්තුවෙන් සිටින මලවුන් හිතන්න පුළුවන් අනේ අපට පැන් වඩල පින්දුන්න නෑන කියලා ඇහෙම හිතේ අප්‍රසාධයක් ඇතිවුණොත් ඒ මලවුන්ට පින්ලබෙෙනි නෑ. එනිසා ඒගොල්ලොත් මනුසලෝක හිටපුවා එ මේ චාරිත්‍ර වාර්ත්‍ර දන්නායන. එනිසා බොහෝ දුරට පැන්වඩල පින්දීම. ්‍ර ධර්මයක් එක උපමාරූපක කියල සඳහන් කරන්න හිස්වතියෙන භාජනයක් පැනෙන් ඉතිරී පැතිරී යන්නාසේ මලවුන්ගේ ජීවිත පිනෙන් ඉතිරී පැතිරී සස්ශ්‍රීක සමුෘර්්ධමක් භාවයට පත්වයවා කියෙන අදහස එතන අදහස් වෙන්නේ. මලවුන්ට පින්දීම. හැකි තාක් පෞකම්වලින් වැලකිී පින්දහම් කලා වූ සත්පුරුෂයෝද සමහරවිට මරනාසන්නේදී මෙලව ඇති දේවලට ආශාව ඇතිවීම නිසාා රදත්ව උප ජීවික ප්‍රේතව උපදිති අන්න ඒයි විතරයි පින් ගන්නේ කොච්චර අපි පින්දුන්නත් අනිත්ැ තිරිසලෝකකි බුදුරජාණන් වහන්සකෙන් ජානුස්ෝනි ්‍රහ්ණය නුව වනේ අපි මේ දෙන පින් මළගේ ඥාති අනුමෝදක් වෙනවද නැද්ද. එ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය අස්ථාන අනුමෝදන් වන්න න ස්ථානය අනුමෝදන් වෙන. මොක්ද අස්ථානය මොකක්ද ස්ථානය මුලින් අප අස්ථානකගන මියගේ ඥාතියා ෂනිකව පුනර්භාාවය ලබනවනේ සනිව පුනර්භවය ලබනවා තපරේ ලක්ෂෙන් එක කාලයක් චිත් අක්ෂණයක් කියන්නේ එතට පුනර්භාවය ලබලා අපිතු මනස්්‍ය උපතක් ලබ මංක පිඳ ගත්තා. මෙහි පන්සුකූල පින්කම දෙනකොට කලලේවා සකස්වෙලා නෑ කලලේ සකස් වෙලා නමුත් අර සම්පූර්ණ නැහැ මොකද සාමාන්‍ය යුක්තානුව කන පිරිිසිඳ ගැනීම සිද්ධ වන්නේ ින්්ඥානය බැසගන්නේ එතකොට යුක්තාානුවක් හා සමානයි. එඇතො එතකොට හදදවසේ දානදනවට කුඩාම කුඩා අංශුවක් වගේ. එළඟට තුන්මාස අවුරුද්ධ තුන්මාසේ එතකොට කුඩාම කලයක් කුඩාල කලයක් ො අවුද්ධ ධදාන දෙදනකොට ඉපදිල මාස දෙගක්කෝ තුුණා. එතකොට ඒ තැනත්තා මෙහි පින් දෙනවා කියලා දන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ ඒනං මනුස්්‍යූපතක් ලබල්ම කෙනාට මේ මළගේ ඥාතීන්ට දෙන පින ප්‍රයෝජනයක් නෑ. ඉළඟට ඒතනත්ට තිරිසනැක් වෙනවා එත් එහෙමයි නිරේ උපදිනවා ඒත් එහෙමයි. එතකට රදත්ව ප ජීවී කෙන ප්‍රත කොට්ටාසේ හැර අනිත් ප්‍රේත කොට්ටාශයන පදිනවා ඒත් එහෙමයි. දේවත්වයට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්නත දෙවියන්ට පින් දෙෙන්ඩ. හැබැයි පල්ෙහා දිවලෝකන්න දෙවයා අපේ පින අනුවෝද වෙලා ඉහල දිවලෝක උපදින්නන්නේ නෑ දෙවියෝ එතැන්ට ගේ මනුෂලෝකයේ මේ පින්න තුල්ලා වගේම ශක්තිමත් කුසල් කරගෙන තමයි දෙවිය තැටගේ එනම් දෙවියන්ට අපේ පිනෙ දෙවියන්ගේ ආත්ම භාවය උසස් කරගන්නට දෙවියන්ට අවශ්‍ය නැහැ මොක ඒ දෙවියවුරු මාම මේ සඳහන් කරන්නේ මහේශාකය කියන්නේ දෙව ලෝකවල ඉන්න දෙවියුරු බූමාටවාදී මනුෂලෝක ආශ්‍රීද දෙවියරු අපේ පින ඒ දෙවියන්ට ආුෂවරණ සැපවලය සාහිච්වාය සඳහා උපකාර වෙනවා. ති බදුරජාන් වහන්ේ දේව කියලා දේශනා කරන්න අරය සදිවලෝක ඉන්න උසස් දෙවියරු ගැන. තව සා දදිවලෝක දෙවියෝ අපේ පින් අනුමෝද වෙලා තුසි දිවලෝකය පපදන නෑහ. නිසා බදුරජාන් වහන් දේශනා ගන්නවා එසේ ආත්ම මහ උසස් කරගන්න පිණිස දෙවියන්ට පිනවශනය අපේ. බොහෝ දෙනා හිතන් ඉන්න දෙවියෝ කියන්නේ නිකන් පරපෝෂිතයෝ වගේ ජාතියක් කියලා. අපි පින්දු නැත්තං දෙවියෝ පල් හැට වැැටනුවගේ එෙම දෙයක් නෑ. දෙවියක කියන්න මනුෂයන්ට උස. සත් කොටාය ්‍රක්ම තත්ව අවසස් සර්ත කොට්ටශය. එනම් දේව බ්‍රහ්මයන්ට අපේ පිනාවශ්‍යන නමුත් දෙවීන්ට පින් දෙන්න කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් කෞුද මේ පරදත්වූප ජීවී කියන්නේ හැකිතාක් පින් කරපු අය පව්වලිග වැලකුණු අය. නමුත් මරණ මහොතේදී දවේෂයක් හරි ලෝබයක් හරි පැමිණියා. එ වෙලාවේ පරදත්වූප ජීවී කියෙන පිරිසිදයි පරදත්වූප ජීවී ප්‍රේතියක් ප්‍රේතිය පිසිදුවයි කියල සඳහන් වෙන. සිදු සුදු ඇදමක් ඇඳලා දීවශෙන් අන්න ඒවගේ මනුෂ්‍ය සමහරයට ඔය පේනවා කියල සඳහන් කරන්න කාමර ඉන්නව දැක්කා දීවශයෙන් කියලා එහෙම කියනවන එනිසා තමන් ගිය ජීවිතේ හිටපු ස්භභාවෙන්ම තමයි මේ පරගත්ව ඔප ජීවිී කියන ප්‍රේත තත්වය බහෝදුරට උත්පත්තිය සකස් වෙන්නේ පරදත්වූප ජීවික ප්‍රේතියෝ සාාපිපාසා සංහින්ඳවා ගත හැකි පමණි බත්පැන් නොලබන්න ඔය විලි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝ ඔය. වාසේ කිරීමට ගෙවල් නැත්තව ප්‍රේත ලෝකයේ කියන්නේ තිරිසල් ලෝකයටත් වොඩා විවිධයි. වස්ත්‍ර නැති පදත්වූ ප ජීවිත් ඉන්න පුළුවන් වස්ත තිීන ඇත් ඉන්න පුුවන් දී වශයෙන්මක දර මරණ මොහොතේ ඇතිවෙන්න වූ සිට තමයි ප්‍රදහන වන්නේ. හු තා දුක්කිතයෝය. ඒවා ලබා ගැනීම සඳහා ඕන්ට කළහැකිදයක් ැත්තේ ඔහන්ට ඒවා ලබා ගැනීම ඇත්තාවේ එකම ක්‍රමය තමන්ගේ ඥාති මිත්‍රාදී දෙන පින අනුමෝදං වීම තිරෝකුඩ්ඩ සූත්‍රයේ ුදුරජාන් වහන්ස දේශනා කරන්න. ර බිම්බිසාර මහරජ්ජරුවන්ගේ බුද්ධාන්තර හතකට එහා ඥාති පිරිසක් බුදුපාමොක් මහා සංගරත්නය දන්වල දන්නට කලින් තමන්ගේ දරුවන්ට දුන්න තමන් අනුභාව කලා මෙන්න මේ අකුසලේ නිසා බුද්ධාන්තරය තුනක් පමණ නිරෙ පාලවන නිරේ දුක්කින්ද. එන් අනතුර බුද්ධාන්තර හතරක් ප්‍රේතලෝකකි දුක්කින්ද. බිම්බිසාර මහ රජ්ජුරේදා විහාර පූජාව කලා මළගේ ඥාති දදුන්න මළගේ ඥාතින් පින්දෙන චරිත්‍රයක් බුද්ධාහසනේදා තිබුණේ නෑ. ඉතින් රජ්ජරුවන්ට රෑට ඇවිල්ල මේ ප්‍රේත පිරිස රෑට පැමිණිය. සූසාර දහසක් ඥාති පිරිසමේ. බුද්ධාන්තර හතක් පින්ගණන්න බැරුව හිටිය ච්චර අකුසේ බලව. තින්ගේ අවස්ථාවේදී රජර බයි වෙලා බුදුරජාණන් වහසට මතක්කළ බදුරජාන් වහන්සිදාා තමයි මියගේ ඥාතීන්ට පින්දීම චාරිත්‍රය දේශනාකොට වදාල. තිරෝකුඩ් දේසු තිට්හන්ති, සඳදි සිංහාටගේ සුච දවාර භාහසු තිට්ටහන්ති ආගන්තාන සකංගර මෙ පරදත්වූප ජීවයෙන් තුම්මං හන්දි වල ඉන්නවා. එවගේ බිත්්ති ප්‍රාකාරස්ස ඉන්නවා. එවගේම දොරමුර වල ඉන්නවා පම් බලාපොරොත්තුවෙන්. ඒ ඥාතීන්ගේ අකුසලේ කොච්චර දෙක නව නං සමහර ඥාතීන්ට සුජීවත්ව ඥාතීන්ට ඥාතීන්ට පින් දෙන්නා අමතක වෙනවා. ඒ සුජිීවත්තුව ඉන්න ඥාතිීන් හොඳට කනුව බොනවා එවගේම ඇඳුම් පැළඳන් ඇඳගෙන ජීවත්වෙනවා නමුත් අර පින දෙන්නා අමතක වෙනවා. මෙයාආදී වශයෙන් බුදුරජාණවා සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් එදා තමයි ඔ යතහාවාරි වහාපූරා පරිපූරෙන්දි සාගරං සතර දෙකින් වැටෙන්නාව ජලෙෙන් ඒ මහා සමුද්‍රය පිරිනවවාගේ, ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති, අන්නේ විදිහට මේ පින සියලු ප්‍රේතයින්ට සේලුමිය ගිය ඥාතීන්ට වේවා පිහිටන්නේය. උන්න මේ ඔොදකං වට්ටං යතානින්නං පවත්තති. උත්සතියන උත්සත උස්තැනකින් ජලය ගලාගෙන පහත්තන්ට වැටෙන්න්නසේ. ඒව මේව යිතෝ දින්නං පේතානං උපකප්පති, මෙන්න මේ දෙන පින ප්‍රේතයන්ට පිහිටනවා ආදී වශයෙන් මුුදුර ජන්වහන්ස දේශනා කළ ඒදා තමයි. අන්නේ ඒ නිසා මේ පරදත්වූපජීවී. ඒ ප්‍රේත හැර ඉන්නවා කුප්පි පාසික නිජ්ජාම තන්හික ආදී වශයෙන් ප්‍රේත කොට්ටාශ කටවල් කුණු වෙලා අප්‍රසන්න ප්‍රත කොට්ටාසින්න බව ධර් මේ සඳහන් වෙනවයි ප්‍රේතයෝ කකවදාවත් පින්ගන්න බැහැ. මෙන්න මේ පරදත්වූපජීවී ප්‍රේත පිරිස තමයි ඔහු පින් ගැනීමට සොකය ඥාතින්වත පැමිණෙති සමහර විට පෙර ජාතිවල නෑ වූ ප්‍රේතියෝද පින් ගැනීමටේති. බිම්සර රජතුමාගේ පෙරජාතිීකදී නෑයන් දහස් කරනාක් ප්‍රේතියෝ බුද්ධාන්තර මුළුල්ලෙහි. මලා‍පොරොත්තුව සිට තුමා වෙත පින්ගැනීමට පැමිණියෝය, ප්‍රේතත්වය පැමිණ සිටින තමාග ඥාති ඉන්ට සංග්‍රහකිරීමට ආහාරපානාාදිය ලබාදීමට ජීතුන් ජීවත්තු ඉන්න අයට ඇත්තා වූ එක ක්‍රමයත් ඕන් උො දෙෙසා පින් කොටය පින් ඔවුන්ට අනුමෝදන් කරවීමය. ැ ෞද්ධයෝ පෙර පටම මිය කිය ාති නොදෙසා පිින් කොට ුන්ට පින් අනමෝදන් කර වෙති. දැන් මේ පින්න තුළලා ඒ පලාාත්තුොල දන්න වැති චාරිත්‍ර යන හදවස බනදවස රට පෙරේත ටුවක් තියෙනවා. ඉ තමන්ගේ අම්මා නැතිවෙලා හදදවසනං ලෝකයාට ප්‍රකාශක නොමකක්ද අම්ම ප්‍රේත ලෝක ප්‍රේතියක් වෙලා ඉන්නවා කියල ලෝකයාට ප්‍රකාශ කරනවා. තාත්තා. මියගියාම තාතා හදදවසධානදාසර පෙේත ටුවක්තියෙන. ඉතින් තාත ප්‍රේතය කියලා ලෝකයාට ප්‍රකාශගන්න ක්‍රමයක් බවට පත්වෙලා තියෙන. එෙනසා ඒව මිත්‍යා දුෘෂ්ටි. ගැනිසා බුදුරජාණන් වහන්ස කවදාවත් අතින් අතට මයිගේ ඥාතයවට දෙයක් දෙන්න බැහැ. හිතිං හිතට පමණයි දෙන්නට පුළුවන්. ඒ පින්නතුන අර සොහනේ ගිල්ල පහන්දල්වනව ඉටි පන්දන්දල්වනවා ඒවගේ මල් වවනවා ආදී වශයෙන් ඒ හත්දදවස තුන්මාසේ අවරුද්ධෙදවසට සොහනොට යනවා මේවා සියල්ලම මලවුන් ඇදැහෙීම. එතකොට ඒ මැරිච්චකය මනුස්සයා කැමැති දේවල් ගේල සොහනේ තැන්පත් කරන මේ ආදී වශයෙන් අර ජපතිය පිරමිට වගේ මේවා මලවුන් ඇදැහීම මේ මිත්‍යදෂ්ටික දේවල්. එතකට මීහු මහරතන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නට කලින් අපේ ලක්දිවත්තිබුණ මළවුන් ැදහීම මීනු මහරාතන් වහන්සේ බුදුරජාණන් වහන්සගේ චාරිත්‍රය දේශනා කොට වදාල මළවුන්ට පින්දීම. නමුත් ඒ ශේෂ කොටස්ථාම අපේ අතල තියෙනවා. ඊළඟට පරවත වන්දනාව තිබුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනුව මීණු මහරාතන් වහන්සේ චෛත්‍යරාජන් වහන්සේ ගොඩනගල වන්දනාව අනුවර්තනය කළා රක්ෂ වදධනාව තිබුණ බෝධිවන්දනාවට අනවර්තනය වුණ. මේ ආදී වශයෙන් සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය සකස්කිරීම ධර්මාණකූල දිවි පෙවතකට සකස් කිරීම මහිදුු මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ අදහසානුව සිද්ධ කළා. එවිදිර් තමයි සිද්ධ කළේ. එවගේම ඔය නිගන්ටයින්ට ඒවගේම සමන බ්‍රාක්්මණීන්ට දෙන දානය සංගිකදානයක් බවට පරිවර්තනය කොට වදාළ. මේ ආදී වශයෙන්, නව අර්ථකතන මේ දහ මේ නව අර්ථකතන අපේ ලාංකික බෞද්ධයන්ට පුරුදු පුහුණ කළේ මෙිහිු මරහතන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්තය ජීවත්ව වෙසෙන කල්ලි තමාට හිතවත්ව සිටියාව ඥාතින් හා මිත්‍රියන් මලකල්ලි අමතට අමතක කොට නොහැර ඔුන්ට කළ හැක්කාව උපකාරයක් කිරියීම මනුෂ්‍ය ධරමයකි එක ඥාති ධර්මයක් මියගිය හිතවතුන් නමතක කිරීම ඔවුන් ගැන නොසලකා සිටීම අසත් පුරුෂකමකි මියගේ මාපියයාදී ඥාතිීන් උදෙසා පින් කොට සම දෙනා විසින්ම පින්දීම කළ යුතුය. මියයන සෑම දෙනාම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නොවෙති. බලාපොරොත්තු වන්නෝ පේත වුවන් පමණකි. එහෙත් මියගේ තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින්. ම අන සෑම දෙනම උදෙසා පින් කොට බෞද්ධයා බෞද්ධෝ පින්දෙති. කවරෙකු දෙෙසා පින් කළත් පින් අනුමෝදං කරවන අයට එය ලබනත් නොැබනත් කළ තැනත්තාට එහි විපාකෙන් ලැබෙන බැවවින් මියගේ කවරෙකුද දෙසා පිනක් කලාාතේ නිශ්පල ක්‍රාවක් නොවී. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කලාාද වන්නේය. ඥාති සංග්‍රහය. පින් අනුමෝදම් වන පරදත්වූප ජීවික ප්‍රේතයන්ට එහි පලය එකනෙහිම ලැබෙන්නේය. එහෙත් එක් දෙත් දන්දීමෙන් ලැබෙන පිනෙන් ප්‍රේතයන්ට සැමදේම ලැබෙන්නේ නොවී. එවි ඔොුන්ට හාර ලැබීම සඳහා ආහාරද වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍රදි වාශස්ථාන ලැබීම සඳ කොට්ටමට් ඇඳ පුට ඇතිරිලියයාාදිය දන්දී පින්දීතුය. බිම්සල් රජතුමා ආහාරා පානයන් දන්දී දුන් පින අනුමෝදම් වීමෙන් ඥාති ප්‍රේතියෝ බත් පැන් ලැබූහ එහෙත් හැඳීමට වස්ත්‍ර නොලැබූ නොලබූ ඕය වස්ත්‍ර නොලැබූ ඔහු එදින රාත්‍රිය නැවතත් නගනව රජතුමාට පෙනී සිටියෝය ද ැජතුම වත්‍ර දන්දී වුන්ට පින්දින.ඒ නොහ වස්ත්‍ර ලබූ බෞද්ධයන් මලවන් ොදෙසා දන් දෙන කල්ලේ එක් වරකට ුවමන නොකරන තරමට බොහෝ වවැංජනවලින් හා නො ඇවිලි පැවිලි පළතුරවාදය යුක්තකොට වස්ත්‍ර සහිතව පිංකෝප පැදුරු කොට සහිව දන්දීමට පුරදුුවී තිබින්නේ ප්‍රේතයන්ට සියල්ලම ලබාදීම සඳහාය. එතුකොට බුදුරජාණන් වහන්සේ මේ ඥාති ප්‍රේතයයින ඥාති නොදෙසා දෙන පින් අම සංගික දාානීකල දේශනා කළ එකයි. මො සංගික දාානයකද චීවර පිඩපාත සේනාසන ගිලම්පත් ීවරයක් කිව හම චීවරයක්ම වෙන්න වෙනවා කියෙන කාරණීමම අඩුපුතාරන් ලේන්සුවක් එගේම අඩුපතරමේ පිස්නාවක් හරි එක චීවර ගණනට යන ඇද ඇතිරිල්ලක් හරි ජීවර ගණයටට යන්නේ. එතකට චීවර පිඩපාත සේනාසනක කියය ඇදඳ පුටු කොට්ටමට්ාදගේ පූජා කරනවා ගේ ගිලම්පස පූජා කරන මේ සියල්ලම පූජා කරනකොට අර ප්‍රේතයන්ට අඩුදේවල් ලැබෙනවා ඒ නිසා සමයි සංගිකධානය ඒ ඥාතීන්ට පින්දීමේ උසස්ම පින් කම හැටියට සඳහන් කරන්නේ නොමනා පින්දීමේ ක්‍රමයක්. මලවුන්ට පින් දෙන්නාව ඇතැම් හු අපගේ ඥාතිහු අබහුවේ ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින් අනුමෝදැම් වී ඔහු ඉන් චුතව සුගතියට යෙත්තුවායි පින් දෙති ඇැම් අව්‍යක්ත භික්‍ෂූන්ද එසේ කිරීමට දායකයන්ට අනුසාසනා කරනු සහර තැන්වලදීද අසන්නට ලැබේ. එය නොමනා පින්දීමේ ක්‍රමයකි. ප්‍රේතයන්ට ප්‍රේතාත්මයෙන් චුතව සුගතියට පැමිණෙන්න්නට පැතිීම නොහොත් ඉල්ලීම වරක් මලා අයට නැවතත් මැරෙන්නට පැතිීමය. සකළ සත්‍යයෝම ජීවත්වීමට කැත්වෝය මැරෙන්න්නට නොකැමැත්තවෝය. එබැවින් මැරෙන්න්නට පතා දෙන පිනට ප්‍රේතයන් කැමති වෙතැයි සිතිය නොහැකි. ඕුන්ට ඕමනා කරන්නේ මැරෙන්න්නට නොව ඒ සිටින තෑ සැටියට සිටගෙන සම්පත් ලැබීමට. සාමාන්‍යෙන් ප්‍රේත උපතකයන් ඒකයි. එතට ප්‍රේතයා පින් අනුමෝදන් වනොත් ප්‍රේතයා දෙවියෙක් නොවනන් ේ දේව දෙවියෙක් විඳන සැපසම්පත් විදින තත්ත්වයට පත්වෙන්න පුළුවන්. ඒත් ප්‍රේත නමුත් ඒ සැපසපත්තු සැපේෙ බලාපරොත්තු වෙන්නේ යන්ට පින්දුනු ැටි දැක්වෙන බොහෝ කතා වස්තුවලින් පෙනෙන්න්නේ ද පින් අනුමෝදං වීමෙන් ප්‍රේතත්වේ ය සිට ගෙනම ඔවුන් සැපසම්පල් ලබන බව. බැවින් ප්‍රේතයන්ට පින් දෙෙන කල්ල ඔුන්ට මැරෙන්ට නොපතා ඔවුන්ට අඩුවක් පාඩුවක් ඇත්තාව යමක් වේනම් මේ පින් අනුමෝදන් වී ඔහු ඒවාල් ලබත්වා යි පතා පින්දීතුය. අපිසාමාන්‍යෙන් ප්‍රඥාතීන්ට පෙන්දෙනකොට යාතින් නොලබූ සප බත්වා ලැබූ සප වර්ධනය කර ගනිත්වා ආත්මභාව සුකෙත මුද කර ගනිත්වා අමා මහනිවනින් සැසෙත්වා කියලන්නේ අපි ප්‍රාථනා කරන්නේ ති අන්නේ විදිහට තමයි ඥාතීන්ට පින්දෙන්ඩ ඕනේ. දෙවියන්ට පින්දීම. දෙවියෝධ යම්යම් ආකාරල නොයික් විට මිනිසුන්ට උපකාරගරන්න සත්ව කොට්ටාශයකි. කළෙහෙකුණ සැලකීම් වශේ නවුන්ට කළ හැකි සංග්‍රහයක් කිරීම ඔවුන්ගේ යුතු කමකි. දෙවියන්ට සග්‍රහයක් වශය මිනිසන්ට කළ හැකිදේනම්. රන පින් ඔවුන්ට ද අනුමෝදං කරවීමය. දෙවෝ කියන්න ආරක්ෂාව සපයන පිරිසක් සත්පුරුෂයින්ට. පින් අනුමෝදං කරවන මිනිසුන්ට විශේෂයෙන් දෙ අනුකම්පා කරති. දේවතානු කම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතර දියුණුවට බලවත් හේතුවකි. දෙවතාානුකම්පාව ලැබීම පිනිසද කෙහිගුුණ සැලකින් වශයෙන්ද පින් කළ සෑම අවත්ථාවක දීම දෙවියන්ටද පින් අනුමෝදං කරවී තුය. දෙවියන්ට දෙන්න කියල සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේත් ඒ අනු මතකොට වදාලා මොකද හේතුව දෙවියෝ මනුෂයින්ට අනුකම්පා කරනවා උපකාර කරනවා. මොකද අවශ්‍ය උපකාරයේ ප්‍රතික්ෂේප කරන්න සුදු්‍රසනය අවශ්‍යතාක්. මොකද යාරක්‍ෂාවල් ල අපට අවශ්‍යයි. මෙතනදී ඒ දේව පූජා කියන කතාව නොවේ මෙතන සඳහන් වෙන්නේ පින්දීම. තමන් වළදා ඉතිරූ බත මසුන්ට දී. ගංගා දේවතාවට පින්දුන් බෝධතාණන් වහන්සේට පින්දීම ගැන සතුට ව ගංගා දේවතවා විසින් බෝසතාණන් වහන්සේගේ ගගේවටන මුදල් පොට්ටනිය නැවත ලබාදීමෙන් උපකාර කළ බව මච්චුද්ධන ජාතකයේ දක්වා තිබේ විස්්තර ජාතක පොතෙන් බලනු. සකළ සත්වයන්ට පින්දීම. පිනක් කල කල්ලි මියගේ නෑයන්ට හා දෙවියන්ට පමණක් නව සකළ සත්වයන්ටම මේ පිනානුමෝදංකරව යුතුය. එසේ කිරීමේදී යමෙක් යමෙක් අනුමෝදං වූහාව නම්, නෝදනය කියන්න පිනතුනි සතුට වීම. මෝදනය කියන්න සතුට අනුමෝධනය යැන නැවත නැවත සිත සිතා ඒය අනුව සතුට වීම එතම අනුමෝදනයයන ඔවුන්ට පින් ලැබේ. අනුමෝදම් වීම හෝ නොවීම අන්‍යන් අයත්දයකි පින්දීම පින්කල තැනැත්තාට අයත්කාරයකි දෙන පින අන්‍යන් අනුමෝදම් වෙතාත් නොවෙතත් පින්දන තැනැත්තාට එයින් පින්දීමෙන් ලැබෙන කුසලේ ලබේ. පිද නාකාරය ඥාතීන්ට නෑන්ට ඉදං වෝ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. මේක තමයි පිනති බුද්ධ වචනය තිරෝකුඩ්ඩ සූත්‍ර රගෙන බලන්න කුද්ග නිකායේ කුද්දක පාට කියන ග්‍රන්ථේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ වාක්‍යදා දේශනා කළේ ඉදං වෝ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉති අපේ ආචාර්යොත්තම අතිපෝජනීය නාවනරයදම්ම අනුනාක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිතරම සීපත් කලා. බෝ කියන එකට මේ කියලා යොදන්න එපා කිය මොක දේතුව බුද්ධෝ වචනයට වෙනස් කරන්න යිතියක් නෑ අනික මේ කියලා යෙදුවොත් ඒගේ අර්ථකුත් නෑ ඥාතිීන් කොහොමත් තමගෙන මේ කියන්නේ මගේ කියන අර්ථය එතට ඉඩම් මේ ඥාතිී අංහෝතු එහෙම ගත්තොත් අපි මේ පින මගේ ඥාතීන්ට වේවා ඇති ඥාති කොහොමත්තවන්ගෙන ාති මගේ කියන්න නැහන කොම. නිසා ඒ මේ කියන වචනය මේ කියන්නේ මගේ කියන අර්ථය නමුත් ඉඩම් මේ ඥාති නංහෝතු කියලා මේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි ඉදං වෝ ඥාති නංහතු සුකිතා හොතු ඥාතයෝ. ඒ වෝ කියන්නේ නිපාතයක් වෝ කියන්නේ නිපාතයක් නිපාතපදයක් පදපූර් අර්ථය නිපාත කියලා කියන්නේ ගැන ගාතාපද හැදනගොට බදුරජාන් වහන්සේ දේශනා කරනකොට ඉදං ඥාතිී නං හෝතු සුකිතා කිව්හ ක ගැල පෙන්ඩෙන එනිසා හෝ කියන නිපාතය ය බුදුරජාණන් වහන්ස යොදල තියනවා. එතකොට බෝ කියන්න වනහි කියලගන්නත් පුුවන්. එතකොට ඉඩං මේ පින ඥාතිීනං හෝතු ෝ ඥාතිීනං හෝතු ඥාතීන්ට වේවා. සුකිතා හෝතු ඥාතයෝ සුකිතා හොන්තු ඥාතියෝ. ඒ ඥාතීන් සුවපත්විත්වා. එතකොට එතන මේ කියලා ගන්නට සුදුසුනෑහ මොකද බුදුරජාන් වහන්සේකි බුද්ධවාචනයක් ඒ වචනය අපි වෙනස් කරන්නට සුදුසුනැහැ එනිසා නිතරම අපි භාවිතා කළ යුත්තේ ඉදං වෝ ඥාතිීනං හෝතු සුකිතා හොඳ ඥාතයෝ. දෙවියන්ට එවනං හදපු ගාත. එත්තා අාවතාච අම්හෙහි සම්බතන් පුුණ්ඥ සම්පදන් මෙ වහරිට උච්චාරණය වෙන්නවුණ. එතාාව තාච අම්හෙහි අම්හෙහි කියන්නේ අප විසින් එතාව තාච මිතක් කරගව කුසලය සම්mba datang punya සප ස s නව සම්mba datang mana යන්න සmba datang punya සdang ස datang keඳ karena reskala punya sපdang, දාව නත්තම් පිංක් රාශිය. සභ සම්පත්ති සිද්ධිය සියලු සම්පත් සිද්ධවීම පිණිස සබේ දේවාන මෝදන්තු සීලු දෙව අනුෝද ත්වා. අන්න විදිර්තමයි ගාතාව සකස්වෙන්. එත්තාවතාච අම්හෙහි අම්හෙහි සම්භතං ්‍ය සම්පදක්. සබේ දේවානු මෝදන්තු, ස්භ සම්පත්ති සිද්ධිය සියල සව, සබ්බේ සත්තා අනුමෝ දැන්තුූ සබ් සම්පත්ති සිද්ධිය. මාවිසින් දන්දීමෙන් අත්පත් කර ගන්නා ලද කුසලය, අපගේ කාල ක්‍රියා කළ ඥාතීහු අනුමෝදං වෙත්වා. එවගේම කාල ක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ඥාතතිීහ සුවපත් වෙත්වා. එඇවිදිරිතම ඉදංවෝ ඥාති නං හොතු. මාවිසින් දන්දීමෙන් හෝ දැන්දීමේ මෙරන ධන ගැන නැපි කතා කළ අත්පත් කරගන්නා ලද කුසලය. ෝක සාසනාරක්ෂක දෙවියෝ අනුමෝදම් වෙත්වා අනුමෝදන් වී අප ඇතුළ ලෝකයා මනාකොට ආරක්ෂා කෙරෙත්වා ලෝකෙ හවෙසෙන සප ඇති නැති සකළ සත්වයෝ අපගේ මේ පින අනුමෝදම් වෙෙත්තුවා අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා එක තමයි අර්ථය. ඊළඟ පුන්න කරමේ තමයි පින් අනුමෝදං වීම එතනත් අප භාවිතා කරන්නට ඕනේ අපි කියනෝ පින් අනුමෝදන් කරනවා කියලා අපි පින් අනුමෝදං කරනවා කියන වචනය වැරදිට භාවිතා කරන්න. එතන්ට අප යොදන්ඩෝන කලින් අපි මතක්කරපු කුසලේ පින්දීම. පින්දීම පින් අනුමෝදං වීම. එතට අපි කරපු පින අපි දෙනවා. ඒ තමයි කියන පින් දීම අපි කතා කළේ ඒක. එතට පින් අනුමෝදක් වීම කියන්නේ අන් අයකරපු පින අපි අනුමෝදක් වෙනවා. එම තු පින් අනුමෝදං කිරීම කියන වචනය අපි, වැරදි භාවිතයක් ඒ වචනය පින් අනුමෝදං කරන්න බ අනමෝදන් වඩ තමයි පුළුව. එතකොට අපි දෙන පින ඒ සත්වයෝ හරි දෙවිය හරි කවරුහරි අනුමෝදන් වෙනවා. එතකොට වෙන මනුෂ්‍යයක් දෙවියක් බ්‍රක්්මෙක් කරපු පින අපි අනුමෝදන් වෙනවා. එවිදිර තමයි යොදාගන්නුවනි. අනුන් අනුමෝදන් කරවන දෙන පින සතුටින් පිළි ගැනීම පින් අනුමෝදන් වීමය. පත්තා අනුමෝදනා යනුද එයට නමකි. පින් කැමති සත්පුරුෂයෝ. ම ්‍රාක්්මණ ගීමමගේ යාජචකාදීන්ට දන්දී පින් සිදුකර ගනිති. ඒයි නොවුන්ගේ කීර්තියද පැතිරයයි. ප්‍රතිග්‍රාහකයෝද එකැනේ දානේ ලබන පින්වතුල්ලා දේ පින්වතුන්ගේ ප්‍රත්්‍ය ලබා සැපවත්වෙති. පරසම්පත්තිය නොයෝසන අනුන්ගේ සම්පත් නොයිසන ස්වභාවිූ ඊීර්ෂාව සත්තුවයන් තුළ දීර්ඝ කාලයක පැටම් පැවතෙන පාපයකි. ඒ නිසා සෑම දෙනාටම දන් දෙන සත්පුර්ෂයන්ට වන බේ ගැන ප්‍රතිග්‍රහකයන්ට වන ප්‍රත්ති ලාබේ ගැනද සතුට විය ොහැකිය එතකොට සත්පුරුෂයෝ දන්දනකොට ඒයට ලැබෙන පුන්න ලලාබේ ගැන සතුට ොන ඉන්නව ර්ෂාාව නිසා. ප්‍රතිග්‍රාහකයන්ට ලැබෙන ලාබේ ගැන සතුටු නොවන අසත් පුරුෂය ඉන්නවා දානාදී පින්කං කරනකොට ඒ ඉර්ෂ්‍යාව නිසා. එබැවි නිර්ෂයා ඇතියෝ දායක ප්‍රතිග්‍රහක දෙපක්ෂේටම නින්දා කරති පින් අනුමෝද නොවෙති. ප්‍රතිග්‍රහකයන්ට වන ලාබේ ගැන අසත් පුරුෂයන්තුළ වඩා තිර්ෂයාව ඇතිවේ. ඒනිකෑන් ොච්චර දෙන්නේ ඇයි අයිදී වශයෙන් එබැවින් ඔහු වඩාත් ප්‍රතිග්‍රහකයන්ට නින්දාා කරති ලාබේ වැලැක්වීමට තැත් කරති පින් අනුමෝදැන් වීම වනහි ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂ පුුණ්‍ය කරමයකි. එබවින් එය ලැබිය හැක්කේ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයටට ඊර්ෂා නොකරන්න සත් පුරුෂයන්ට පමණකි යම් කිසිවෙකු පිනක්කොට අනුමෝදන් කරවන කල්හි, ඊර්ෂා විරහිත පිරිසිදු සිතිින් ඒ අනුමෝදම් විය හැකි සත්පුරෘෂයාට පින් අනුමෝදම්වීමේ කුසලේ ලැබෙයි. අනුන් පිනක් කරනු දකිනආසන කල්හි පින් නොදුන්නේද ඒ පින්න අනුමෝදම් විය හැකිය. කෙනෙකු භික්‍ෂූන්ට දන් දෙෙනු දුටු කල්හි මේ සත්පුරුෂා දන්දී පින් සිදුකරගන්නන්නේය මුහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත්වන්නාහ. මොහුද පින් සිදුකර ගනීවා, මොහුද පින් සිදුකර ගනීවා, භික්ෂූන් වහන්සේ ද මුහු නිසාසුවපත් වෙත්වායි සිතන තැනැත්තා හට පින් අනුමෝදැන්වීමේ කුසලේ ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නාව කුසලේ අනුමෝදම් වන කුසලයාගේ කුඩා මහත්කමේ සැටියටද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේදී ඇතිවන සද්ධහාදී ධරමයන්ගේ සැටියරද කුඩා මහත්වේ. එතකොට පින් අනුමෝදැන් වීමෙන් තමන්ට වන කුසලය, නුෝදං වන කුසලයාගේ කුඩා මහත්කමේ සැටියට එකයන්නා සාමාන්‍ය පිනක් උසස් පිනක් ආදී වචය. ඒවගේම තමාන්ගේ හිතේ ඇතිවෙන්න සද්ධහාදී ගුණ හැටියටත් ඒ අනුමෝදං වන පින කුඩා මහත් වෙන්න පුළුව. එහි විපාකය පරදත්වූප ජීවික ප්‍රේතයන්ට ඇතැම් භූතයන්ටද එකනීම ලැබේ සෙස්සන්ට සුදුසු අවස්ථාවලදී ලැබේ එතකොට අපි පින් දෙනගොට ඒ පින් අනුමෝදං වීම ඥාති ප්‍රේතයන් ඒවගේම දෙවියන්නාදී වශයෙන් ඒ සත්ත්වයන් අනමෝදන් වෙනවා. එතකොට මේ දැන් දකිනදේ නෙමේ. ඒ පමණක් නෙමේ ප්‍රඥාවන්තයා අපේ මහා බෝධි සත්ත්වයන් වහන්සේ ඇස් මස්ලේ අමුදරුව රට රාජ්‍ය පවා දන්දුන් අහෝසාදු සාදු කියලා අතීත ඒ සත්පුරුෂයෝ දුන්න දාන අනාත පින්ි සිටතුමා මෙහෙම පනස් අතරු කෝටියයක් රංග අහවනු අතුරලා ජේතනා රාම් පූජා කලා කියල් ආදී වශයෙන් මේවා ගැන හිත හිතා ඒ සියලු කුසල් තමන් අනුමෝදක්ට පුළුවන්. එතකොට ෂනයක් ක්ෂණයක් පාසාම කුසලයෙන් ශක්තිමත් වෙනවා. ඊළඟ කුසලේ දර මස්ත්‍රවනය. තතාගතයන් වහන්සේ විසින් දේශිත අපා දුක් ගිනි නිවන සසර දුක් දුරලන සර්ග මෝක්ෂ මඟ හෙළි කරන සුපරිචුද්ධ ධරමය ආදර ගෞරවෙන් ඇසීම ධරමශ්‍රවන කුසලේය ඇතවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මය අහන කෙනා ඒ ධරමය අපාදුක් ගිනි නිවනවා සොසරදුක් නිවනව සර්ග මෝක්ෂ සැපසම්පල් ලබා දෙනවා. අන්නේ ධරමය ශ්‍රවනය කිරීම ආදරයෙන් ගෞරුවෙන් ඇසීම ධර්මස්ශ්‍රවන කුසලේය. මෙකල ඇතැම් බෞද්ධෝ බනැසීම නැටුම් බැලීමක්සේ විනෝධ ක්‍රියාවක් කරගෙන සිටිති. ඔහු මහාඩෙන් හෝ මිහිරි හඩින් හෝ දේශනය කළහොත් ොඳ නයි කියති කෙනකුට ගරයා කරමින් කෙනෙකුට පසසමින් සිනාසිය හැකි විහිළු කතා කියමින් දහම් දෙස හොත් බොහම හොඳ බනකයි කියතේ ැන එදදා සමසය අතලිස් නම මේ කරම තිබිලතිනො ස්තුතිවලින් තොර වූ ගරිහාවලින් තොරව ව විසළු කතතාලින් තොරවූ ශුද්ධ බුද්ධරම දෙසූ හොත් ඒ නිින්දාා කරති. ෞද්ධයන් මේ තත්වයට වැටී සිටීම සංවේග ජනකය. තාගතයන් වහන්සේගේ ධරමය රාගේ පිිස ඇලීම පිණිස නොව විරාගේ පිණිස දෙශන ලද්දකි. එබැවින් ඒයි නැටුම් බැලීමකින් මෙෙන් විනෝ දෙයක් ලබන්නට නොසිතා ඉතා ගෞරවන්නේ ශ්‍රවණය කළ යුතුය. විනෝදයේ පිණිස දහම් අසනවාට වඩා නොවැසීමම යහපති. ඇතමෙක් දේශකයාගේ සමත්කම් මනිනු පිණිසද ඇතමෙක් ඇදු පලදු සොයනු පිණිසද දහම් මසති ඒද නොමැනැී. බනාසන කල්හි, කිසි දෙයක් දැනගැනීමේ අදහසින් අවවාදයක් අනුසාසනයක් ලබා ගැනීමේ අදහසින් මේ ඇස යුතුය. ඇතමෙක් කුසස්සැයි සම්මත කෙනෙකුගේෙන් මිස සාමාන්‍ය කෙනෙකු දහම් දෙසන කල්ලි අසන්නට නොකැමැතිවෙති. ඒද නොමැනවි. බුදුන් වහන්සේද තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ දහම් දෙසුම් ගෞරවෙන් ඇ සූසේක. නුවින් නගතැම්පස් සැරියුත් මහරහතන් වහන්සේ සාමනයට නමකගේ අනුසාසනය ගෞරුවෙන් පිළිගස්සේක. කොට සාරීපුත්ත ස්වාමින් වහන්සේ වඩිනොකොට සිවර කොනක් එල්ලිමින් පවතියා සිවර පොරෝණකොට බුදුරජාන් වහන්සේ විනේශික්‍ෂාපදයක් පරිමණ්ඩල එක කියන කොන බිම ගෑවෙන්න ඇති වෙන්න කොන් දික් වෙන්න ඇතුව රවුමක් සිටින විදිහට පරිමණ්ඩලින් සිවරු පොරවන්ඩ ඕන ති අමතක වීම් වෙනවා ඇතු රමතය වීමකට ඇවැතක් වෙන්නේ නැහැ. ඉතින් සාරීපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරුම් කොනක් ටිකක් පල්ලෙහට ඇදිිල තිබුණ. සාමනේරයන් වහන්සේ නමත් සැරියුත් ස්වාමීින් වහන්සේ ළඟට ගෞරුවයෙන් වැඳගෙන මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ සිවුර කොනක් යටට පාත්වල නැතම් පොළොෝ පැත්තට දික් වෙලා ගෑවෙනවා කියලා. ඒ අවස්ථාවේම සැරුත් මහරහතන් වහන්සේ සිවර සකස් කර ගත්තා. සකස් කරගෙන සාමනේරයන් වහන්ස ඉදිරිී උක්කුටකෙන් ඉඳ ගත්ත ඒ ක්කුටෙ ඉඳද ගන්නවා කියන්නේ ගෞරුවනී ඉඳ ගැනීමක් ැයි ඒ ුඩාසාමනේරයන් වහන්සේට සැරියුත් මහරහතන් වහන්සේ කරපු ගෞරවයක් නොවෙයි අර කරපු අවවාදයට කරපු ගෞරවයක්. ගාථාවක් ප්‍රකාශයක් කළ තදහු පබ්බ ජිතෝ, සන්තෝ ජාතියා සත්්‍ය වස්සකෝ සෝපි මං අනුසාසයය සම්පටිච්චහ විමුදදනා. එදවස පැවිදි වුණු හත් හැවරිදි සාමනේරයන් වහන්සෙනමක් හරි මට අනුශසන කරනවනක් මම හිස්මුදනින් පිළිගන්නවා. ු එසේෙහින් දේශකයාගේ උස්මිටිකම් නොබලා කවරකු විසින් වුව දෙසන දහම ගෞරවෙන් නැසී යුතුය. බන එසීමේ අනුසස්. කෙනෙකුට යහපත් කෙනකු වීමට ඇත්තා උසස්ම හේතුව බුද්ධ ධර්මයසීමය. මනුෂ්‍යෝ ධරමයෙන් ඇත් ඇත්තුූ පමණට ගුණහීනයෝ වෙති. ධර්මය ඇසුරු කළකළ පමණට ගුණවත් වෙති. ශිල්ප සාස්ත්‍ර කොතෙක් දැනසිටියත් කොතෙක් ධනය තිබුණත් නෑයන් මිතුරන් කොතෙක් සිටියත් ගුණයෙන් හීන තැත්තේ, සුවඳින් තොර වූ කෑල මලසේ නොවටනා පුද්ගලේක. කොච්චර ධනදාහන්න වත්තු සම්පත්තිබනාත් ගුණේෙන් හීනනං කිසිම සුවදක් නැති කෑල මලක් වගේ කියනවා. විරූප වත් දිලිඳුවත් සිිල්ප ශ්‍රාස්ත්‍ර නොදනිතත් ගුණවතා පූච්ච පුද්ගලයකි. සැවැත්නුවර වීතිවල කසල ඉවත් කරන්නක සුනීත ගුණවතකු වීම නිසා රජුන් විසින් පවා පුදුුණු ලබන්නේෙක් විය. ගෞරුවෙන් බනාසන තැනැත්තේ ක්‍රමයෙන් පව් නොකරන පින් කරන ගුණවතෙක්වේ එය දහම්මසීමේ එක් අනුසසකි. පංචි මේ භික්කවේ ආනිංසා ධම්ම සවනය කතම පංච අස්තුතාන් සුනාති සුතම් පරයෝධ පේති කංකං විතරති තිික්්ටං ුම්රෝත චිත්තමස පසීද තිීමේ කොහෝ බික්කවේ පච නිංසා ධහම්ම සවනේ. ධරමේ ආසන්නවුන්ට ඒ ආසන වලදීම මොහොතේ ආනිස පහක් ලැබෙන බව බුදුරජාන් වහන්ස දේශනා කොට වදාලා. නොැසූ දෑ අසන්ඩ ලැබෙනවා ධර්මයක යන මහාසාගරී වගේ. කාටවත් ජීවිත කාල පුරාවත් සියල් අසන්ට ලැබෙන ඉනේ. බුදුරජාණන් වහන්සේ නමක් පමණයි සියල් අවබෝධ කොට වදාරන්නේ. ඉතින් ධර්ම ආසන්ඩ අසන්ඩ නොහැ සූ දහම් කොට සසන්ට ලැබෙනවා. සුතම් පරිියෝධ පේති. ඇසූ දෑ පිරිසිදු වෙනවා. එක කලින් අසපු කරුණක් නැවත නැවත අසනකොට තව තවයි පිළිබඳ දැනුම වර්ධනය වෙලාඒවගේ මේ පිළිබඳව සැක සංකා දුරුවෙනවා. රණ සැක සංකා දුරුවෙලානො බුද්ධාදීන් ව තුන්රුවන් කෙරෙහි අතීත බව අනාගත බව පටිච්ච සමුපන්න භාවේ පිළිබඳව සැකක් තියෙනවනන් ඒ සැක දුරුවෙනවා. එවගේම දෘෂ්ටිය රජුුවෙනවා සම්මාධිට්ටිය දියුණු වෙනවා. එවගේම සිත පහදිනවා මේ ධර්මශ්‍රවනය කරනකොට ඔය ආසනවලදීම ලැබෙන අනිසංස. සද්ධහම දේශනා කාලේ සාදු සාධෝති භාසතවෝ මොකතෝ නිබ්බත්තති ගන් දූපලන්වේ ඇතෝදක. යනුවෙන් දහම් දෙසන කල සාධකාරදින පින්වතාගේ මකෙහෙන් මානෙල්මල් සුවන්ද ඇතිවන බව කතාවස්තුවත් සමග මනෝරත පූරණයා අංගුත් රටුවාවේ දක්වාතිබේ කැනෙ වෙල මෙනෙමේ. සංසාරයේ එසේ ධර්රමශ්‍රවනය කරපු සිටුවරේගේ මකේ මහනෙල්මල් සුවඳ වේදුනා කියල සඳහන් වෙනවා. චම්පානුවර ග්ගරානම් පොකුණේ විසූ මැඩියෙක් කිසිම තේරුමක් නැතුව දහම් දෙසන හඬ පමණක් අසා දෙව්ල උපන් බව විමානවත්තු පකරණය දක්වා තිබේ. මැඩියා අ බුදුරජාණන් වහන්සේගේ ධර්මස් ස්වරයට පැහැදීමෙන් අහගෙනහිටිය. මනුස්සය සැරැඇටියක් හැරමිටියක් කරංගාාව මනුෂයෙක් ඉන්දගන්ඩ ඉඩක් නැතිනිසා පේෙනෑ කලුවරයි. අ මැඩියගේ ඔලෝඩට සැරෑඇටේ තියලා ද කරගෙන බනැහවා. මඩිය මැරිලා එවෙලම තෞතිසා දිව භවන ම්ඩුදී විරා පහල වෙලා පසෙ සෝතාපන්න පලයට පත්වනා. ලක්දිව කුම්ඹල් තිස් පව්වෙෙහි කුම්බැල්ල තිස්ස පහවු ඒ විසූ. හන්සීයක් පමණ කිරිවුලන් තේරුමක් නොමැතිව සතුටු සිින් දහම් හඳාරණ අහඬාසා ඒපිනෙන් මිනිස්ලොව උපන් බවද තලගුළු වෙහලා දම්මදින්න තෙරුන් වහන්සේගේ දහම් හදාාරණ හ සතුටින් යැසු කන එක එකැසැක් පේ නැති ගැරඩියකු ඒ පිනෙන් මිනිස්ලොව ඇමැතිකුලේ උපන් බවද දක්වා තිබේ. එකන තිරිසන් සත්තුවට සද්හ උපදින්න න. නමුත්තර ස්වරයට තියෙන පැහැදීම නිසා ඇ චේතනාව සුගතියගාමී කරනවා. බනැසීමේ කුසල බයෙන් දෙවමිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බනාසා සෝවානාදී සතර මග සතරපලට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක්ද නැත්තේ. එබැවින් සකළ සම්පල් ලබා දෙන්නවත තහකතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරුවෙන් අසත්වා. පැරනි සැදැහතියන් ගෞරුවෙන් බනැසු සැටි ලක්දිවන් රාධපුේ කාල බුද්ධරක්කිිතෙරන්හන්සේ විසින්. කළුති මිරි ගසයට කාලකාරාම සූත්‍රයෙන් රාත්‍රිය මුළල්ලේ දෙසූ දර්රමය සැදැහැති ස්රජත්තුමා බණසන පිරිසෙන් පිට අඳුරේ සිටගෙන සිටිපිය නොසොලවා රාත්‍රිය මුළල්ලේම ගෞරුවෙන්නැසීය. අදාාති සරජ්ජුරු බනහපු හැටි. ගවරවාල අගනෙක් තරා පින්ඩ පාතික ස්තිවරයන් වහන්සේ කෙනෙක් රාත්‍රියය පිරිසෙන් පිටත ට බනාසන්න හ සර්පයක විසින් දෂ්ට කරන ලද්දහ. උන්වහන්සේ තමන්ට වූ විපත කිසිවෙකුට නොදන්වා බන හමාර කරනතුර බණය සූහ. විස බැස්ස කියල සඳහන් වෙනවා. අත දරුවාදගෙන සිතුල් පව් විහාරයට ගොස්, දරුවා ගසක් මුල නිදිකරවා බණෑසු විස්ත්‍රියක්. දරුවා සරපයෙකු විසින් දෂ්ටකරද යනු දැකද ඒ බව කිසිවෙකුට නොදන්වා ෞරවෙන් රාත්‍රිය මුළුල්ලේ බණැසුවාය. බනහල සත්‍ය ක්‍රයා කලා දරුවාගේ විස බැස්සා. තුමිය සෝතාප පන්න පලේට පත්වනා කියෙන සඳහන් වෙනවා. මාගම තිස්සමහා විහාරයයේ විසූ තරුණ භික්‍ෂූන් වහන්සේ කෙනෙක් වෙස්සන්තර ජාතක ඇසීමට පයිම්ම නවයොදුන් මඟ ගෙවා දිගා වැැවට එක ඇැන දීගවාපියයට ගියා කියල සඳහන් වෙනවා. උල්ල කෝල කනිික නැති ගම ස්්‍රියක බණාසනු පිණිසේ එක්දිනකින්ම පස්යොදුන් මගගෙවා පයින්ම ගමන්කොට රාත්‍රිය මුළුල්ලේම බනසවාය අතීතේ කතා ප්‍රරෘත්ති අපේ ලංකා විසිද්ධ වෙච්ච කතා ප්‍රොෘත්ති අට්ිකතාව සඳහන් වෙනඒ ඒවා. නවවැනි කුසලේ තමයි ධර්ම දේශනය. ලාභ කීර්ති ප්‍රශංසා ගැන අපේක්ෂාවක් නැතුව. සත්වයන් කෙරහි කරුණාව පෙරදැරිකොට ඔවන් දුකින් මිදවීමේ අදහසින් සත්ත්වයන් සැපතට පැමිණීමේ අදහසින් තතාගතයන් වහන්සගේ ධර්මය අන්‍ය අන්ට දේශනා කිරීමහා කරවීම ධර්ම දේශනා කුසලේය. එතකොට ධර්ම දේශනාව කියන්නේ, ලෝකයේ තියන ්‍රෂ්ටම ධනමය කුසලේ ධර්මදාානය. එතකට මේ ධර්මදානය වෙන්ඩවන ලාබසත්කාර කීති ප සංසා බලාපරොත්තු නැතව. අඩුම තරම සාධකාර මාත්‍රයක්වත් බලාපොරොත්තු නොවී. කරුණාව ඇතිවම සත්වයා දුකින් මිදවීමේ සැපේට ලංඟාකරවීම අදහසයෙන් යුක්තවමයි ධර්මදේශනා කළ යුත්තේ. දම් දෙසීම සැමටම කළ හැකි පහසුකාරයක් නොවයි. එක්තවසක් ආශ්මත් උදා ස්ථවරයන් මහ ගහි පරික් පිරිරාගෙන ඕන්ට දහම් දෙසනු දැක. ආනන්ද ස්තුවරයන් වහන්සේ බව තතාාගතයන් වහන්සේට සැලළ කල්හි සැලකල සේක. එකල්හි තතාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. නකෝ ආනන්ද සුකරම් පරේසන් දම්මන්දේතුන්, පරේස ආනන්ද හම්මන්දේන්තේන පච දම්මේ අ ජක්ත්තං පට්ට පෙත්ව පරේසන් හම්ම දේ තබ ොකතමේ පංච. න බි තහ తෙ මීති රස දම්ම දේ බ රයා සාවි හංක සාමීති ේන් දම්ම ේ බබෝ అනුදදේතන් පටిචච තం తෙ මීති රේස දම දේ බෝ න ම සන්තුරෝ තං తෙසා මීති පරේස දම දේ තබ අ නంච පර න පහච ං తෙ මීති රේසන් දම්ම දේ తබෝ. නකහ ආන සුකරම් ේස දම්ම දේතු පේස ආනන් ම්මන් දේසන්තේන මේ පච දම්ම අ පට රේසන් හම දේ తබබෝ. දුරජාන්ස අන්ඳ මියන්හන්සේ දේශනා කරන ආනන්දය මෙරමා මෙරමා කියැන අනුන් හට දහම් දෙසීම පහසු නොවේ. ආනන්ද අනුන් හට දහම් දෙසන්න හ විසින් කරුණු පසක්. තමා කරේ ඇති කරගෙන අනුන් හට දහම් දෙස යුතුය කියැන දේශකයන් වහන්සේ තුළ කරුණු පහක්තියෙන් ඕෝන. කව කරුණු පසෙක් දෙත් අනුපිළිවෙලින් කතාවක් කරන්න ෙමයි අනුන් හට හම්ෙී යුතුය. පිලටරන්න ධර්මදේශනාව කරන්නඩ නැත්තම් මුලිින් එකක් කියලා මැදින් තවයකක් කියල අගින් තවයක් කියලා මුල මෑදාගතු තැන ගැලපෙන් නැත්තන් ඒසාර්ක ධර්මදේශනාවක් නොවයි. ඒ විදිහයට ධර්මදේශනාව කරන්න ඕන පිළිවෙලින්. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කතාවක් කරන්න එෙමේ අනුන්හට දහම් දෙසී යුතුය. එතකට යම් කතාවක් ගත්තොත් ඒ කතාවට ගාතාවට ගැලපෙන විදිහට ධර්ම දේශනාව පවත්වන්නට ඕනේ. උදාආහරණ උපමා. ගෙන්වම නිදර්ශන ගෙන්ීම. අනුකම්පා අනුකම්පා නිසා කරන කතාවක් කරන්නීම අනුන්හට දහම් දෙේ යතුයි. අනුකම්පාාවෙන්ම ධර්ම දේශනා කරන්න මේ සත්වයෝ කෙලෙස්කිනි නිවෙත්වවා මේ සත්ත්වයන්ගේ මේ මනුෂ්‍යයන්ගේ. එවගේම සුගතියට පිණිස මාර්ගය උදාපත්වය. නිමන් පිරිිස වේවාදී වශයෙන් කරුණාවම ධර්මදේශනාව කරන්නට ඕනේ. ආමිෂයක් බලාපොරොත්තු නොවන කතාවක් කරමී අනුන්හට දහම් දෙසී යුතුය. කිසිම. ආමිෂ සත්කාර, ලාභ සත්කාර කීති ප්‍රසංසා සාධකාර මාත්‍රයක්ව බලාපොරොත්තු නොවී ධර්මදේශනා කරන්නඕනි. අත්තුක්කන්සන පරවාම්බනාදයෙන් තමාගේ හෝ හා අනුන්ගේ ගුණ නොනසන කතාවක් කරමී මෙරමා හට දහම් දෙසී යුතුය එක ඇන තමාගේ ගුණ පෙන්න්නන් නැතුව. තමාගේ දක්ෂතා කියන්නේ නැතිව ධර්මදේශනාව කර ඕනේ. අනුන්ට ගරහන් නැතුව. අනුන්ට හිත් තැලෙන විදියට කතා කරන්න නැතිව. ධර්ම දේශනාව කරන්න ඕනේ. අන්නේ ධර්ම දේශනාව තමයි සාර්ථක දර්ම දේශනාවල බුදුරජාණන් වහන් දේශනායි තවොට මෙහම අපට තේරෙනවා ධර්මය පමයි දේශාව වෙන්නට ඕනේ. ධර්මය පමණයි. ආනන්ද අනුන් ට දම් දෙස නෝ විසින් මේ කරුණු පස තමා කෙරේ ඇති කරගෙන අනුන්හට හම් දෙසේ යතුයි. ධර්ම දේශනයේ පිරිසිදු අපිරිසිදු බව දිනක් භාග්‍යවතුන් වහන්සේ, භික්‍ෂුවකගේ ධර්මදේශනය පරිසුද්ධද. කෙබඳු භික්‍ෂුවකගේ ධර්ම දේශනය පරි සුද්ධද යන මේ ප්‍රශ්නය භික්‍ෂූන්ගෙන් විචාරා භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේට මේ පහදා වදාාරනසය ඇද සිටි කල්ලි මෙසේ වදාළ සේක. දීර්ග පාලිපාටයක් තියෙනවා සිංහලෙන් අපි බැලුවත්. මහනෙනි යම් භික්ෂුවක් ජනයෝ මාගේ ධරමය අසන්නා හුනම් අසා ධරමය පහදින්නාහුනම්. ැහැදුනාාහු විසින් චීවරාදී ප්‍රත්්‍යයන් පුදන්නා හුනම් ඉතා යෙහෙක යන අදහසන් දහම් දෙසාද එබදුව අදහස් ඇති භික්ෂුවකගේ ධර්මදේශනය අපරිශුද්ධය. මගේ බනහල පහදිින්ඩෝනිි මගේ බනහල බොහෝ පිරිසක් එ්ඩෝනි එවගේ මගේ බණහලා බොහෝ පරිෂ්කාර ලබෙන්ඩෝනි වගේ මගේ බන ධර්ම දේශනාව දක්ෂතාව හැමතැනම පැතිරෙන්ඩුවන මේ අද අදහස් ඇතුව ධර්ම දේශනා කරනවා නං ඒ ධර්ම දේශනාව අපරි ශුද්ධයි කියලා බදුරජාන් වහන්ස දේශනා කරනවා. අනුන් කෙරෙහි යම් කිසි භික්‍ෂුවක් ධර්රමය තතාගතයන් වහන්සේ විසින් මනාකොට දේශනය කරන ලත් දක්ය. අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් නොව තමා විසින්ම ඥානයෙන් ප්‍ර්‍යක්ෂ කරන ලද හැකිදේකි. න් විසින්න්නේ මේේ තමා සිම ප්‍රත්්‍යයක්ක්ෂයෙන් දන්න දෙැනගන්න පුළුවවා.ඒවගේ බුදුරජාණන් වහන්සේ මුල මැදාගතුන් තැන ගලපල බොහෝම ශ්‍රේෂ්ඨව දේශනා කරන ධර්මයා කල් නොයවා එකනෙහීම පලලැබිය හැකි ධර්මදේශනාව. සත්‍ය පැවින් හා පාරිචුද්ධ බැවින් ඒව බලවයයි දැක්විය හැකි දෙයක් මෙතමයි ස්වාක්කහතෝ පාටේ තේරුම. නුවනැතියන් විසින් වෙනවෙන තම තමන්ගේ සිතිින් දතයුතු රසවිදිීුතු ධර්මයා ගේ ධර්මේ ජනයෝ අසන්නහු නම් අසා තේරුම් ගන්න හුනම්, තේරුම් ගැෙන පිළිවෙත් පුරන්නාාවහුනම් ඉතා යෙහෙකයි ධර්මයාගේ යහපත් බව නිසා අනුන්හට දහම් දෙසාද සත්ව කරුණාව නිසා දහම් දෙසාද මහනනිි එබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය පරිශුද්ධයයි කියළ බුදුරජාන් වහන්ස දේශනා කළලා. ඉස්ත දැක් වූ කරුණු සිද්තිි තබාගෙන මනාකොට ධර්මදේශනය කරන්නව සත්පුරුෂයායට එයින් මහත් වූ කුසලයක් අත් පත්වේ. ධර්ම දශයෙන් ලබෙන කුසලයාගේ මහත් බව. උපමාවක් පොළොවේ පටම් බ්‍රක්්මලෝකය දක්වා සක්වල පුරා එකන එක සූරේක්ගෙන් ආලෝකමත්වන ප්‍රදේශයටකයනො සක්වල කිල මේ සක්වල පුරා වැඩ සිටිනසේ පසේබුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබසේ මටසිලුට වස්ත්‍ර පිදීමටද වඩා. එබඳු ප්‍රතිග්‍රාහක පිරිසකට ප්‍රනීත ආහාර පාත්‍ර පුරවා දෙන දානේකටද වඩා. බදු පරිසිකට ತෙල්್ಗಿ ෙල්್ಲ දಿිය ಪಾತ್්‍ර ಪುවාವ ෙනන ಗಿಲಂಪසදානයකටද වඩා මහා විහාරේ වැනි විහාර දහස් කණනක් කරවීමටද වඩා. ಲෝවා මහාಪාය වැනි පහයන් දහස් කනක් කරවීමටද වඩා ಅනේබಿඩು මහ සිටුව විසින් ජේತනාරාමේ සඳහා කළ ಪරිತ್්‍යගේයටද වඩා අනු ಮෝදනාවක් කිරීීමම් වශයෙන් එක් ගාතාවකින් කරන ධರම දේශනේම ಉಸස් ಭවදක්್වා තිබේ. මේ සත්ත්වයන් මහාදානයන් දෙනුවේ බණඇසීම නිසාය. බණනොවැසුවහොත් ඔවුන් ඔහු පින් සලකා බත් සන්දකදුන්නො දෙන්නාහ. බණකීමේ කුසලේ උසස්වන්නේ ඒෙහිනි. මේ සත්වයන් පින්කොට ලෞකික ලෝකෝත්තර සම්පත් ලබන්නේද බණඇසීම නිසාය. එබවින් බණකීම සියල්ලම දීම වැනිිය. ඒ කාරණයෙන් ධර්ම දේශනය අන්හැම පිනක්ම යටකරන උසස් පිනක් වේ දානාදී පින්කම්වලින් ලැබෙන යම් අනුසසක් වේ නම් ඒ සියල්ලම දහම් දෙසීමේ කුසලයාගේ පලවශයෙන් ලැබෙන බවකී ුතුය ප්‍රඥාව ලැබීම එහි විශේෂ පලයක් වශයෙන් ක යුතුය එතකොට දාන ධර්මශ්‍රවනය ධර්ම දේශනාව පලේ තමයි පිනතුනි දානේ සීලේ භාවනා ප්‍රතිපත්තිය මේ සීලු කුසලේ නි ධර්මදානයයි ලෝකේතියන ශ්‍රේෂ්ටමදානය. දහවැනි කුසලේ තමයි දසපුුණයක් ක්‍රියාවල දිිට්ටුජු කම්මහෙවත් දෘෂ්ටිය පිරිසිදු කිරීම. පින් පවු ඇත පින් පව්වල විපාක ඇත මරණින් පසු නැවත ඉපදීමක් ඇත. සත්තුයෝ කර්මාණුරූප පරිදි සුවදුක් ලබන්නනාහ යනාදීන් සම්මාධිට්ටිය සම්යක් දෘෂ්ටිය ඇතිකර ගැනීම ඇතිකරගත් සම්යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම, දිට්ුජ්ජු කම්මනම් වූ දසවන කුසලයයි. එතකොට දන්දීමේ විපාක ඇතාදී වශයෙන් සඳහන් කරන මේ දසවස්තුක සම්මා දිිට්ටිය දියුණු කර ගැනීම තමයි දිට්ටුජ්ජු කම්ම කුසලය ෝකේ තියන ශ්‍රෂ් කුලය බෞද්ධනාමයෙන් සිටන සෑම දෙනම සාමාන්‍යයෙන් කරමය කරමඵල පිළිගන්නෝ නුවද. සුද්ධ සම්මා දිට්ටිය ඇත්තෝ නොවෙති. ඔවුන්ගෙන් නඇතමෙක් දෘෂ්ට මංගලාදිය සාර වශයෙන්ගෙන කරමය සැහල්ලු කොට සලගති. ගැන පරමඟ දකින සුභාසුප දේවල් හොඳයි යහපත් නැත්තම් වැරදි යහපත් කියලා කරමය ප්‍රතිබානය නැත්තන් කර්මය ප්‍රතික් ෂේප කරනවා. ඇතමෙක් වර්තමාන කරමහා සැපදුක් ලැබීමට ඇති කර්මයන් අන්න හේතුන්ද හැර සියල්ලම තීත කුසල අකුසල කර්ම බලයෙන්ම වෙතැයි පමණක්මා කර්මහාකර්මඵලය පිළි ගනිති. සමහර කෙනෙක් කියනවා සියල්ල සිදුවන්නේ කරමය නිසා කියලා නෑ සියල්ල සිදුවන්නේ කර්මය නිසා නෙවෙයි. ඉති ඒනිසා එෙම හිතනව ඒක මත්‍ය දෘෂ්ටියයක්. කැතැම් පුුණන්නෙ කරම පාපකරම වශයෙන්ද ඇතම කැතැම් පාපකරම පුුණන්න්‍ය කරම වශයෙන්ද වරදවා ගනිති. ඇත මේ කැතැම් අල්පසාවද්්‍ය කරම මහාසාාවද්‍යය කර්ම වශයෙන්. එකැන්නේ කුඩා වැරදි විශාල වැදි කළ ගන්න විශාල වැරදි කුඩා වැදි කළ ගන්න. ඇතැම් මහාසාවද්්‍ය කර්ම ල්පසාවද්ධ කරම වශයෙන්ද වරදවාගෙන සිටිති. එබඳු වැරදි හැඟීම ඇත්ත උන්ගේ සම්මයක් දුෘෂ්ටිය අපිරිසිදුිය ඇතකට ඔවන්ට සම්මාධිට්ටිය තියෙන වනත් අපිරිසිදුවයි. ගද කරමය කරම් පල පිළිගන්නවන නමුත් අපිරිසිදුවයි ඔවුන් විසින් ධර්මස්්‍රවන ධර්මසාකච්ඡා දයෙන් ෘෂ්ටිය සුද්ද කකරගත යුතුයිය. සම්මා දෘෂ්ටි අනේකාරුවද මේ පුුණ්‍යක්‍රියයා වස්තු විශය ගණුලබන්නේ කර්මස්වකතා සම්මක් දිට්ටියය. කම්මස්සකා සබ්බේ සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ යන් කම්මන් කරිස්සන්තිි කල්යාානංවා පාපකංවා ස්ස දායාදා භහහිස්සන්ති. තාගතයන් වහන්සේ විසින් වදාරන ලදී. සකල සත්වයෝ කර්මය හිමිකොට ඇත්තවෝය. සියලුම සත්්‍යයෝ කර්මය තමන්ගේ කොට ඇත්තවය. කර්මය උරුම කොට ඇත්තවෝය කර්මය සබඳදුක් ලැබීමේ හේතුව කොට ඇත්තෝය. කර්මය ඥාති කොට ඇත්තෝය කර්මය පිහිට කොට ඇත්තවය. මනා වූහෝ නොමනා වූහෝ යම් කර්මයක් කෙරෙත් නම් සත්වෝය උරුම කොට ඇත්ත හු අන්න හ ැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදා. කර්මය තමන්ගේ. කවරුත් කරපුදයක් නෙව. මේ කරමස්කතා සම්මා දිටි ඇැම් සූත්‍රවල්දී කරුණු දසයක් සම්බන්ධ කොට අත්ති දින්නං අතිටටං අත් හිතං අත්ති සුගත දුක්කතානං කම්මානං පලිපාක අත්තිමාතා අත්තිපිතා අත්ති සත්තා ඕපාතික අත්ති අයන් ලෝක සමන බාක්්මනා සමක්ගතා සම්මා පටිපන්නා ඒ ං ලෝකං පරංචලෝකන් සයන් අභිඥා සච්චිකත්වා පවදයන්තිී වදාර තිබේ. එහි ත මි්‍යා දුෂ්ටි කරම විස්තර කිරීමේදී ඉහත දක්වන ලද දසවස්තුක මිත්‍යා දුෂ්ටිට අනුව තේරුන් ගත හැකිය. තකට මත්‍යාදුෘෂ්ටිය ඊට පස්සේ විශ්චර කරන අවස්ථාවේක තේරුම් ගන්නඩ පුළුව අන්මනවද මි්‍යා ෂ්ටිය අත්ති දින්නං සම්මාධිට්ිය මි තේරුම් ගත්තොත් දුන්දේ විපාක තියනවා. අත්ති ඉට්ටහං ආගන්තුක සත්කාර විපාක යෙනවා. අත්ති හුතං මහපූජාවල විපාක තියනවා. එවගේ . ොඳද කරම මේ ර්ක කරමේ විපාකතියනවා එවගේම අම්ම තමන්ගේ මෑණියන්ට කරන උපස්ථාන නිග්‍රහ විපාගතතියනව ප්‍යාණන්ට කරන උපස්ථාන නිග්‍රහය විපාකතියෙනනවා එවගේම ඕපපාතිික මෞපියෝ නැතු උපදින ප්‍රේත නිරී සත්වයෝ ඒවගේ දෙවෝ බ්‍රක්මියෝ සිටිනවා එවගේම මෙහෙම ලෝකයක් අනුස්සලෝකේ තියනෙනෝ දිවිලෝකතියනෝ පරලොවතියෙනවා ඒගේ මේ දරම අවබෝධ කරපුතුමෝ වැඩඉන්නවා කියන මෙන්න මේ කාරණා දහයට කියෙනවා දසවස්තුක සම්මාධිට්්‍යිය කියලා සම්මාධිට්ටිය අනුසස්. සත්ත්වයන්ට සැපසම්පල් ලැබිය හැක්කේ පින් කිරීමණ. මිත්‍යාදුෘෂ්ටිය පින් කිරීමට මහත් බාදහාවකි. පිනට සත්වයාගේ සිත නැමනුවේ සම්මාධිට්්‍යය නිසාය. එතකොට බෞද්ධ නොවන කෙනෙකුත් පින් කරනවා. එමනත් පින කියන්නේ බෞද්ධ නොන කෙනෙක් යම් ආහාරපාන දන් දෙනවා. එතකට ඔහුට සම්මාධිට්ටිය නැතිවුුණත් මිත්‍ය දුෂ්ටියය මත පිටාගෙන ඔහු දන දෙන්න දන් දෙනවා දානය විපා හොට ලැබෙනවා. නමුත් ඒ බලවත් නැහැ. පිනට සත්වවායාගේ සිත නැමනුවේ සම්මයක්ක් දිිෂ්ටිය නිසා එබැවින්නේ සියලු පින්වලට මුූල්ලද මූල්ලයද ප්‍රතිෂ්ඨාවද වේ ඒ ආරෂ්ඨායන්ක මාර්ගයේ පලවන අන්ගේ කොට වදාරා තිබෙනේදේ හිනි. එතෝට සම්මාධිට්ටිකව පින් කරන තැනත්තාට, සැපවිපාක ලැබෙනකොට ඒ සැපවිපාක කෙරෙ ඇලෙන්නේ බැඳෙන්න වෙලෙන්නේ පැටලෙන්න නැතුව එහි විාග භුක්තිවිදින ගතියක් සම්මාධිට්ටිකයාට තියෙනවා. ඇයි ඒ තැනැත්තා ඒ කුසලේ සිද්ධ කලේ අතීතු සංසාරය හෝ මේ ජීවිතය සම්මාධිට්්‍යියමත පිහිටාගෙන. එතකොට එහි විපාකයේ සැපේ ලැබෙනකොට ඒ විපාකය ප්‍රමාණය දන්නවා. ඒට ඇලෙන්නෑ බැඳන්නේන ඒ ආරක්ෂා කරගන කුසල් කරන්නේ නෑ. ඒවා විනාසේයි කියලා කුසල් කරන්නේ නෑ නමුත් තර මි්‍යා දුෂ්ටකයා. ඒ වගේ කුසල සංඛ්‍යාද දේවල් කර ලහි විපාක විඳිනකොට ඒ සැපය කවදාවත් නැතිවෙන්නේ නෑ. ඒ සැපේ ස්තීරයි ඒවගේ මේ ඒ සැපේ තුළ බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නෑනේ ඒ සැපේය මම සදාකාලිකයි. ඒ සැපේ ආරක්ෂා කරගන්න පවකරනවා අන්න එක තමයි මිත්‍යාදුෘෂ්ටි වඳගෙන යහපද්දේ කිරීමත් සම්මාධිට්ටීදගෙන යහපද්දය කිරීමත් වෙලදී ලැබෙන විපාක. අපිට ඕන තරං ඒ පිළිබඳ උදාහරණ සමාජයේ තියෙනවා. සම්මා දෘෂ්ටියගේ දක්වා වදාළ දේශනා බොහෝය ඉන්කීපයක් මෙසේය නාහම් භික්කවේ අඥං ඒක දම්මම්පි සමනු පස්සාමී ේ න උපන්නාවා කුසලා දම්මා උපජ්ජන්ති උපපන්නාවා කුසලා දම්මා බියෝ භවාය වේ පුල්ලාය සංවත්තන්ති අතැයි දම් භික්කවේ සම්මාදිිට්ටි. සම්මාධදිිට්ඨිකස්ස භික්කවේ අනුපන්නා ජේව කුසලා දම්මා උපජ්ජන්ති උප්ාච කුසලා දම්මා බියෝ භාවාය වේපුල්ලාය සංවත්තති මහනනිි. න සම්මා දෘෂ්ටියය සේ නූපන්, නිපදීමට එක උපන් ඉපදුන් නැති කුසලයන් ඉපදවීමට උපන් කුසල් වැඩිවීමට හේතුවන අන්න එකම ධර්මයකුතු ම නොදකිමි.න සම්මාදිිට්ටිය තරං නූපන් කුසල් උපදවන්න උපන්කුසල් වැඩිදුණ වන්න හේතුවන ධර්මයක් බුදුුවනින් වෙන ධරමයක් දකිනය නෑ කියලා බුදුරජාන් වහස දේශනාක සම්මාධිට්ටිකයා හට නූපන් කුසලය උපදනහය උපන්කුසලෝ වැඩෙන්න්නහාව යන එහි අදහසයි නාං භික්වේ අ්‍යන් ඒක දම්මම්පි සමනු පස්සාමියඇත එහේ වං සත්තාකායස බේදා පරම්මරනා සුගතිින් සක්ග ලෝ කංගප පජ්ජන්ති. යත ඉදම් භික්කවේ සම්මාධිට්ට සම්මාදිිට්ටිහා භික්වේ සමන්නාගතා සත්තාකායස බෙදා පරම්මරණ සුගතිී සක්ගන් ලෝ කංගුප පජ්ජන්තේ. මහනිනි මේේ සම්මා සම්සම්මයත් දෘෂ්ටියසේ සත්තුවයන්ට සුගතීපදීමට හේතුවනන් එෙක්දධර්මයකුදුුණන දක් නෙම මහනනි සමා ෘ්ටියය යුක්තු සත්තුවෝ මරණින් මතු සුගති වූ ස්වර්ගයවපදිින්නා හිය යනුෙහි අදහසයි. සම්මාදිිට්ටිකගස්ස භික්ක වේ පුරිස පුද්ගලස න්ජජේව කායකම්මන් යතාාදිිට්ටි සමත්තං සමාදින්නං යංච වජීකම්මං යංජමනෝ කම්මං යතා දිට්ටි සමත්තන් සමාදිින්නං යාජ පත්තනා යෝජ පනිදිී. ඒයට සංකහරා තබබේතේ දම්මමා ඉට්ටාය කන්තය මනා පාහිතයි සුකහය සංවත්තන්ති. ගත යතුකාරණයක් ස් මහනනී සම්මයක් දෘෂ්ටිකයා විසින්. ස්වකීය දුෘෂ්ටියයේ සැටියට යම් කායකරමයක්, යම් වාකරමයක්, යම් මනක්කර්මයක් සම්පූර්ණ කරන ලදද. ගන්නා ලදද. යම් ප්‍රාතනයක් කරන ලදද. යම් සංස්කාරයක් කුසල සංස්කාරයක් රැස් කරන ලදද. ඒ සියල්ල හුට ඉෂ්ඨභාවය පිණිස මනෝන්‍ය භාාවය පිණිස මනාපභාවය පිණිස හිත පිණිස සැප පිණිස පවත්නාහ. සම්මාධිට්ටයෙන් කන කුසලේ නිසා. ්‍රාත්ථනා ඉශ්්‍ර සිද්ධ වෙන තමාට සැපේ පිණිස මනෝර් එකන හිතේ සුව පහසුව පිණිස හේතුවන ශක්තියක් බවට මේ සම්මාධිත්‍යය පත්වෙනවා. කරමස්ව කතා සම්මා දිිෂ්ටියයේ පිහිට දන්දී සිල්රැක භාවනාකොට සැපතින් සැපතට පැමිණිමින් රහත්වද පසේ බුදුවද ලෝතුරා බුදුවද නිවන් දොටුවන්ගේ පරිච්චේදයක් නැත්තේය දුකෙන් මිඳුණු කැමති සැපතට පැමණු කැමති සියල්ලෝම ධරමස්ශ්‍රවන සත්පුරුෂ සේවනාදෙන් සම්මයයක් දුෘෂ්ටියයේ පිහිටා සම්යයක් දෘෂ්ටියයේ පිරිිසිුදු කරගෙන නිවන් සැපතාත්පත් කර ගනිත්වා. මේ පින් දසේ අතුරෙන් දාන සීල භාාවනා යන තුන ප්‍රධානවේ. ඉතිරි සත ඒවාට ඇතුළත්වේ. එබැවින් පින් දක්වන සමහර තැන්වලදී දානසීල භහවනා තුන පමණක් දක්වාති බේත්‍රවිද පුුණයක් ක්‍රා කියලා. පින් තුනක් කියවන තැන්වලදී පත්තිධන පත්තානු මෝදනා දෙක දානයට ද අපචායන වේ‍යාවච්ච දෙක සීලයට ඉදිතිරි පින්තුන භාාවනාවට සංග්‍රහ කරු ලබේද දසපපුුණයක් ක්‍රා තියව දාන සීල භාවනනා ප්‍රධානයි. ඊළඟට පත්තිධන පත්තාානු මෝදනා කියෙනෙක දාානට පින්දීම පින් අනුමෝදවීම ධානයට යොමු කරන තියෙනවා අපචායන වැඩිහිටියන්ට ගරුකිරීම සිිල්වතුන්ට වන්ඳනා කිරීම. ඒවගේෙන් වත්පිළි වෙත්කිරීම සීලේයටද. ඒවගේම ධර්ම දේශනා, ධර්මශ්‍රවන සම්මාධිට්්‍යය දියුණු කර ගැනීම කියන මේ කුසල්තුන භාාවනාවටද යුද්දල තියෙනවා. ධර්මානු ශාසනා. ම ික්වේ ප ්ඥානං හිතස ස කසේතම් ික්වයා දිව නන්ග ටසකන්තස පියාස්ස මනා පසයඇදම් පුං්ඥානීති බදුරජාන්වා දේශනා කරනවා මහනනි පිනට බිය නොවවූ. මහනනිි පින යනු ඉෂ්ට වූ කාන්තූ මනා ප්‍රිය මනාපූ සැපේට නමකි. පිනට බයිවෙන්ඩ පා පින කියන්න සැපේට නමක්. ඉද නන්දති පේච්ච නන්දති ක ෝපේ අත්ත නන්දති ්ඥ මේේ කතන්ති නන්දති බියෝ නන්දති සුග්ගතිං ගතු. ගල තැතේ මෙලවද සතුටුවේ පරලවද සතුට වේ දෙලොවම සතුටුවේ මා විසිම්පි කරන ලද්දිය ඇයි සතුටුවේ සුගතියටිගේ වඩාත් සතුටු වේ. එතකොට මේ දසපු්යක් ක්‍රියා කියන කාරණය කුසල් දහය කෙටියෙන් විස්තර කරන්නට යෙදන. එනිසා කුසල් දහය වඩමින් තමාගේ සුගති මඟ නිමම් මඟ ශක්ෂා කර ගැනීමට පින්වා සෑමදිනාට වාසනාව ශක්තිය උදාපත් වේවා කියලා ිවිශේෂයෙන් ප්‍රාත්ථනා කරනව මේ ධර්මදානමය ධර්ම ශ්‍රවනමය ධර්මදේශන මේ ශ්‍රේෂ්ඨ කුසලේ ආනු භාාවෙන් ශ්‍රීමත් සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාත් දීපයත් ඩුබයි ශ්‍රී ලංකාරම් භාවන මධ්‍යස්ථානය නිරුපද්‍රිත වේවා ආරක්ෂා වේවා සුරකේවා බැබලේවා කියලා විශේෂයෙන් ප්‍රාර්තනා කරමු. ඒගේ අප පවත්තිී වදාලා අධිපූජනී ේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන, අපවත්තු ව සීලු ස්වාමින්, වහන්සේලා පැතුූ පැතුූ බහෝදිවලින් මමා මහ නිවන්සුව, චක්ෂාත් කර ගනිත්වා කියල ප පින්දීම සිද්ධ කරමු. ඒවගේම ඩබයි ශ්‍රීලංකාරාම් භහවන මධ්‍යස්ථානාදී ප්‍රති අතිපූජනීය ිරාවත්තේ පඥා සිරිනාායක ස්වාමින්න් වහන්සේ ප්‍රධාන සීලු ස්වාමින් වහන්සේලා. නිදිදුක් නිරෝගක සුවපත් භාවයට පත්වෙෙත්තුවා අමා මහනිවනින් සැනසෙත්වා කියල ප්‍රාත්ථනා කරමු. සියලු දෙවියෝධ මියගේ ඥාතීන්ද සියලු සත්යෝධ මේ පුුණ්ඥානු මෝදනාවෙන් සැෙන් සැපේටම් පත්වත්වා නිමනින් සැනසෙත්වා කියල ප්‍රාර්තනා කරනමු සභාපෙත්තුමා ප්‍රධානද ධර්මශ්‍රවනය සඳහා පැමිණි පින්වස්සෑම දෙනාටත්. ඒවගේ මන්තර ජාලය සඳ හරහා සම්බන්ධ වෙන පින්මස් සැමටාත්. ඒවගේ අන්තර්ජාලේයට මේ ධර්මදේශනා මුදාහරන පින්වතුන්ට, එවගේම ලෝකවාසී සීලු දෙනාටත්. මේ කුසල් අනුමෝදං වීමෙන් දසපුුණයක් ක්‍රියා දස කුසල්, දස පාරමි සත් බෝධිපාක්ෂක ධරම දියුණ තිවුණු භාවයට පත්කරගන්න ධර්මක්ඥාන භාවනාඥාන වැඩේවා සත්පුරු ශාත්‍රයේ ලැබේවා කල්්‍යාන මිත්‍ර ශ්‍රවනය සේවනය ලැබේවා සම්මාධිට්ටිය දියුණුවේවා වහ වහාමේ භයානක සං සාරදුක්්‍යයෙෙන් අතමිදී අමාමහනිවැනිින් උත්තම සැනසිල්ල පිණිස මේ කුසල් පාරමි කුසල් වේවා කියල ප්‍රාත්ථනා පිහිටුවා ගන්න. අභිවාදන සීලිස්සේ නිච්චන් වද්්‍යාපචාහිනෝ චත්තාරෝ ධම්මා වඩ්හන්ති ආයු වන්නෝ සුකං බලන් ආයුරාරෝගේ සම්පත්ති සග්ග සම්පත්ති මෙවෙච්ච අතුහෝනිම් බාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු සූපත්තේ වනිවන් සම්පල්ලබය සාදුසාධ වන මෝදාමී